අदृवारिद निर्वाण පिदाशा विदर्ශना बाාවना रमात्रකායටते මන පस වන ධर्मदේशनावा आराමයි සना मන්නේ मैं ධर्मदेशणमाना में හमूලबलने अधना च्यवितित््य धर्මखातिක මිනි पुरामा शाति තपण आර सेण सनापति मना बसराई अतिपूජනय तपवाले රवायහස से वि ඉතා ගෞරමෙන් පාදන මස්කාරව, ආරාධන කර සිටිවා ධර්ම මණ්ඩ පේවට සිටින ඔබ වහන්සේට මේ ධර්මදේශනාව ආරම්භ කරන ලෙසට සාධූ සාධ සාධ. තමන්තාච්‍යවාලි සු අත්‍රගච්චන්තු දේවතා. සද දම්මංමනි රාජස සුනන්තු සත්බෙමොක්ක දම් දම්ම සවෙනකාලු අය පදන්තා දම්ම සවෙනකාලු අය පදන්ත දම්ම සවෙනකාලු අයන් බදන්යුත සසාද සාග නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුත්්ධස්සේ නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුටසේ බගබතු අරහතු සම්මාසම්බුදදස්සේ අවසාරස් වන් වහන්ස අපි කියමුද චඩ්බොක්ස් එකේ ප එක දාළතියනවා යගන්ට අවශ්‍යන කොපිස් ගන්න කියරවන්නාස හො අදර්නය මිට දේශනාව? ත්තන්ට අපි චැක්්පස්ස කර දාාර තියෙනවා ඒකින් එක ලබා ගන්නට පුළුවනි.ඒ අනුව ඔේතු අවධානයමමු කුලත් බොහෝ බයෝජනවත්තයඔ ඇත්තට. විඤ්ඥානං විඤ්ඥානන්ති අවුසු උච්චති කිතාාවතානුකු අවසු විඤ්ඥානන්ති උච්චතීතිී අවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්න ඔස්ටීරයාාවී පදිීචි පංවන්ත අපේ යුදහමුදා ගානල් කාලීන්ග ගුණරතන මහත්මානගේ ධෑපරු මහත්මය සමන්ට්‍ය ුණරත්න මහත්මිය අකන්්ඩම සංවිධානය කරගෙන එන නිර්වාණ පටිපදා ධර්ම දේශනා මාලාාවේ පනස් හයවන ධර්ම දේශනාවයි අද දවසීදීත් විදිහට ආරම්භ කළේ කවනාවන්තය ගුණබර පින්වත්න සම්මාධී්‍යි සූතතියෙන් ධර්මදේශනා දහසේකුත් සබ්භාසව සූතතියෙන් ධර්මදේශනා දහයකොත් ගිර්මාණන්ද සූතියෙන් ධර්මදේශනා දහයකොත් සෙවනය කළ ඔය ඇත්තු සාමාන්‍යපළ සූතියෙන් ධර්ම දේශනා දහ අටක් සවනය කළා ඉන්පස්සි මහා වීදල සූත දේශනාවට පියාව මහා වීදල සූත ධර්ම දේශනා එකක් ඔය ඇත්තු මේ වෙදිසවනය කළා ඒ පහුගිය දේශනා වාරය. සත් පුරුස පින්වත්නයේ. මජම නිකායේ මූල පන්නාසකයි චූල යමක වගේ සඳහන් වන මහා වීදල්ල සූතතෙන් ඔය ඇත්තු පහුගිය සතියේ ධර්මස්ස වනය කිරීම ආරම්භ කළා. අනේ පිරි සිටතුමා ඉදි කල ජීතවනාරාමී වැඩවාසය කරන භාගිවුතුන් වහන්සේ එහි වැඩඉන්න කොට අපේ මහාට් මහරහතන් වහන්සේ දවල් කාලයේ දිවාවිහණය කරලා සැඳ භාගීදී සැරවුත් මහරාතන් වහන්සේ වැඩහිතියතැන්ට වැඩම කළ මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ වතී භාගිවතුන් වහන්සේගින් ඒතදක්ක භික්කවී මමසාාවකානම් බික්කූනං පටිසම්බිධාපත්තන් යදිදම් මහා කොටිතෝ කියල ඒතදක්ක තනතුරු ලබපු එහි බික්කු මහනුපසම්පතාවලපු උත්තමයණන් වහන්සේ නමක්. භාගිවතුන් වහන්සේගෙන් මහා ප්‍රඥාවන් අපි මහා කොට්ටිත මහරහඇතන් වහන්සේ ඇති සම්බිතාාලාබී බිස්සෝ අත රගතන්තු ලැබුවා එතකොට සත්පුරුස පිින්ුවත්න මහකොට්තිත මහරහතන් වහන්සේ බොහුම ප්‍රඥ හවන්තයි ප්‍රස්න අහන්නත් ඒ පස්න වලට විසුදුන් ලබා දෙන්නත් අතිසීම දක්සයි සැන්දෑ බාගේ සැරියුත් මහරහතන් වහන්සේ මොනගැහිලා මෙන්න මේ මේ පස්නටික ඇහුවොත් හොඳයි කියලා මහා කොට්ටිත මහරහතන් වහන්සේ කල්පනා කළ ඒ පස්නවලට ලැබෙන පිළිතුරු දන්නෙහින්ද ඒ පිළිතුරු සංසන්ධනය කරලා තැබීම බොහොම පිියෝජනවත් වෙනවා. ඒක මතික අදහසින් දෙදනා වහන්සේගේ ඒක මතික අදහසින් මේ අපේ මහා කොට්ටිත මහරාතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ අතර සාකච්ඡාව පවත්තගන්න ඕන කියන අදහසින් තමයි කොටිට මහරාතන් වහසේ පස්සනත් හදාගෙන සැරියුවුත් මහරාහතන් වහස මොුණ ගැවුණේ. එතනැදි මුලින්ම දුප්පං්ෝ දුප්පං්යෝ කියලා කියනවා දුප්ප්ඥ කියල කියන්නේ මොනවගේ කවුණු ප්‍රමාණයකින්ද කියලා මහා කොට්ටිත මහරාහතන් වහසේ අහනවා කියන්නේ නුවන නැතිතැනැත්තා නුවන නතිතනැත්තා කියලා කියනවා නුවන නැතිතනැත්තෙක් වෙන්නේ කොපමනින්ද කියලායි අහන්නේ ඒවිලාවෙ සැරියුත් මහරහතන් වහන්සේ නුවන ඇතිතැනැත්තා නුවන නැතිතනැත්තා ගැන් දේශනා කරනවා ඒ කියැන චතුරාරය සත්‍ය තර්මයේ නොදන්නා කෙනා තමයි නුවන නැති කෙනා චතුරාරය සත්‍යතර්මයේ දන්නා කෙනා තමයි නුවන ඇති කෙනා ුවන නැතිකෙනවෙනි චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නා කෙනා. දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ මනුස්සයින්ගේ සතරාපාගත් ත ඇත්තු හැමෝගේම මේ කතාව පංචුපාදා නස්කන්ද වැඩි පිළිවෙලාක්. ඒ පංචුපාදා නස්කන්දේ ගැන් නොදන්නආ කට්ටියෙන් නුවන නැතිකට්ටිය. ඒ පංචපාදා නස්කන්දය හටගන්වන හේතු දන්දී නැතිකට්ටියේ නුවන නැතිකට්ටිය. ඒ පංචිපාදා නස්කන්ද පැවැත්ම නැති කරන්නට ඕන. ඒ දුක්ඛ සත්‍යය සමුදී සත්‍ය දෙක නැතිකිරීම කියන නෙනිවන දකින්නට අංගමනය කරන්න ඕනේ ආර්යෂ්නාාගික මාර්ගය. මෙනි මේ චතුරාර් සත්‍ය තර්මේ නොදන්නාකිෙනා නුවන නැතිෙන දන්නෙන නන ඇති කෙනා කියලත් සැරියුත් මහරහතන් වහන්ස දේශනා කළ ඒ අනුව අපිෝ ඇත්තන්ට පහුගේ සතියේදී ඒතුම් ධර්ම දේශනාවන් පැවැත්තුවා. මහ කොටිට මහරාතන් වහන්සේ දුප්පං්ඥෝකන පස්්නම් පස්සේ. සැරියෝත් මහරහතන් වහන්සේගෙන් නැවතත් මෙන්න මෙහෙම අහනවා. විඤ්ඥානන් විඤ්ඥාණන්ති ආවුසෝ උච්චති. කිත්තා වතානුකෝ අවුසෝ විඤ්ඥාණන්ති උච්චතය කියලා. ඇවැත්න විඤ්ඥානී විඤ්ඥානය කියලා කියනවා. කොපමනකින්ද විඤ්ඥානය කියලා කියන්න කියලා හනවා. පිංවන විඤ්ඥානයේ ඤ්ඥානය කල කියනවා කොපමොනකින්දි විඤ්ඥානය කළ කියන්නේ පත් විඤ්ඥානී විඤ්ඥානය කියල කියනකොට විඤ්ඥානය කෙළ කියනි විශේසයෙන් දැනීමට විසේසයන් දැනීම විශේසයෙන් දැනීම තමයි විඤ්ඥානය කළ කියන්න. කොටිද මහරහතන් වහන්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහෙම විශේෂ කරුනක්හින්ද. එතමයි සියලුම හීතූන්ගෙන් හටගන්න මේ ත්‍රයිවූමික සංස්කාරයන් නුවනින්ම විමසලා බලල මඟපල ලබන්දට කලින් ප්‍රඥාව සම්පූර්ණකද ගනිමින් ඉස්්‍රාට න් දෝනි. ප්‍රඥාව දියුණු කරගෙන මඟපා ලැබීම උදෙසා ස්සරහට එතකොට ඒකිනාගේ ඉදිදියට පැමිණෙන ඒ විඤ්ඥාන කරමයකරපු හිත ගැන මේ අහන්නේ. එක විදර්ශනාඥානයේ දියුණුකරන ඒ කටයුත්ත කරන සිත්ස්ව භාවේ ගැනමේ අහන්නේ. පින්වත්නී ඉතින්දි සැරියුත් මහරහතන් වහන්ස දේශනා කරනවා වි විජානාතිකෝ ආවුසෝ තස්මා විඤ්ඥානන්ති උච්චතී කියලා. විජානා විජානාතිකෝ ආවුසෝ, තස්මා විඤ්ඥානන්ති උච්චතී කියලා. ඇවැත්න විසේසයන් දැනගන්න විසේසයන් දැනගන විජානාතිකක විශේසයෙන් දැනගන්නවා කියනකට. විසේසයෙන් දැනගන්නවා විශේසයෙන් දැනගන්නවා කියලා කියනවාවන්න ඒක හින්දයි. විඤ්ඥානය කියල කියන්න එකලාක් සැරවොත් මහරහතන් වහන්සේ පළිතුරු ලබා දෙනවා. පිංවත්නී දැන් ඔය ඇත්තුමේ විඤ්ඥානය කියනක නම් හොඳටම දැනකද ඉන්න වෙනවා. මේ දේශනාව ඉදිරියට යන්න විඥ්ඥානය කියනෙ ඔබ දැනගෙන ඉන්නටම ඕන. සත්පුරස පංුවත් විඥ්ඥානය කිව්හාම ආරම්භන විජාන ලක්ඛනාං චිත්තා. අරමුණු, දැනගැනීමේ ස්වභාවයට තමයි විඤ්ඥානයේ නැත්තං හිත කියලා කියන්නේ. දැන් අපි ඔය ඇත්තන්ට දේශනා කරන්නම විඤ්ඥානයේ ගැන. ඒ කියන්නේ දැන් විදර්සනාඥානයේ දියුණු කරගෙන මඟපල් ලබනගමන ඉදිරියට එන්න නම් ඔය ඇත්තන්ගේ ඒ ඉදිරියට එ විඤ්ඥානයේ ස්වභාවේ ගැන ට අවබෝධයක් තියෙන් ූනනේ. ඒ විඤ්ඥානයේ ස්වභවේ ගැන ඔබට අවබෝධය ඇතිවෙන්න. ඤ්ානය ගැන ඔය ඇතු දැනගෙන ඉන්න ඕන ආරම්මන විජාන ලක් නනාං චිත්තන් දැන් ඔය එත්තු විඤ්ඥාණයහම ලැත්තන් හිත කියල කියෙරවන. ඔය හිත කියල කියන්නේ ඇත්තටම බාහිරතියෙන අරමුණු දැනගැනීමේ ස්වභාවයට නමක්. ඒ කියන්නේ සියලුම සජීවී සත්වයන්ගේ හිතට තමයි විඤ්ඥානය කියල කියන්නේ. විඥ්ඥානය කළ කැන අඩුණු දැනීමේශක්තියක. ඒකට අපි තව නමුත් ගොඩක් කියනවා. චිත්තය මනස විඤ්ඥානය හදය පණ්ඩර ඔය වගේ නම් ගොඩක් තියෙනවා. ඉස්සරහටී කැන තයි විස්තර කළ දෙනවා. එතකො රූප දකින එක සබ්ද අහන එක න් දැනගන්න එක රසේ දැනගන්න එක ඉස්පර්සයේ දැනගන්න එක ඒවාගේ වෙනත් දේවා හිතන එක මේ වගේ කවුණු ගානක් ගත් අහම ඒ හැම දැනීමක්ම කරන්න මේ හිත. හැබැයි හිතින් කරන්නේ අරමුණු දැනගන්න එක විතරැයි. හිත කියන්නේ දැනගන්න ස්වභාවේ විචාණනයකන ස්වභාවේ තියෙන තර්මතාවයක්. හිට දැනගැනීම කලාට ඒ දැනෙන දේවල් තියෙන්න්න ඕන දැනෙන දේවල්ුවයට අපි කියන්න අරමුණ කියලා. අරමුණක සම්බන්ධයක් නැතිව හිතාක් ඇතිවෙන්න නැහැ හිතාක් ඇතිවෙන්න නම් අරමුණට සම්බන්ධයක් තියෙන්නම ඕන සිත ඇතිවීමේ ප්‍රධනම හේතුව සිත්පරම්පරාවක් පැවතයම. දීර්ග සංසාර ගමනයේදී සිත්පරම්පරාව අක්හන්දවම ඇති නැතිව ඇතුූ නැත්තුව ඇතුව නැතුව පැවතගෙන එනවා එතකොට මේ සිත්පරම්පරාව කොහේද ඇතිවෙන්නේ කියීනදිකත් ඔබ දැනගන්න ඕන ද මනුස්ස සරීරයක් ගත්ත මනුස්ස සරීදයක මේ සිත පවතින්නේ හදේවස්තුූ මැද දුොම ඇටයක් වගේ පුංචිවලක අඩපතප් පමණ පිරිච්ච ලේසුරු කරගෙන. එතකොට මේ හිත මනුස්ස සරීරයේ හදේවස්තුව මැඳ දොඹෑටයක් විතර කුඩාාවලක අඩපතප පමණ පිරුණු ලේඇසුරු කරගෙන් තමයි හටගන්න තැ මෙතෙදි කෙනෙට හිතෙන්න පුළුවන් මෙහෙම. එහෙනම් ඔය කියන විඤ්ඥානය ඔය කියන හිත මේ හදවස් ඇත්කමක් කරනකොට වෙන කෙන එක සරීදයට බත්් කරනකොට යන ඇතිනෙ ඒම හිතෙන්න්නක් පුළුවන්. තව කෙනට හිතෙන්න්න පුළුවන් තවත් පවිදිහකට මෙහෙම. එහෙනම් ඔය කියන්න විඤ්ඥානය ලේ ඇසුරු කරගන්නම් තියෙන්නේෙ ඒ විඤ්ඥානය මාරවෙන්න පුළුවන්නේ දවස්සත්කං ගලි තව කෙනේගගේ වි්ඥායක් මෙතන්ට මේ කෙනගේ විඤඥාය තව තැනකට එහෙම යන්න පුළුවන් කළ හිතෙන්න්න පුළුවන්. කංගුවත්න ඒ අදහ සක්කෝම වැරදි. ඒකට හේතුව තමයි දැංගුවය වැඩිච්ච හැදිච්ච ලොකුවෙච්ච සරීරයක් තියෙන ඔයහදවස්තුව මැද අඩපත පමණ ලේ ඇසුරු කරගෙන විඤ්ඥානය පවතින, ඒ හද වස්තු රූපදැසක කලාපේ පැවැතුනාට ඒ රූපදැසය කලාපේ කෙලකයන්නේෙ එහෙම තැනින් තැනට යන එකක් නෙමේ ඒට හේතුව තමයි ඒ රූපදසය කලාපය ඒකිනාගේ කර්මයෙන් හටගත්ත එකක්. දැංගුහම ලොකු මහත්වවෙච්ච සරීරයක තිබුුණට ඒක පිින්වර්ත්නේ ඇම්මුලින්මම ඒ ඇත්තන්ගේ. මවකුස පිළි සිඳගන්න අවස්ථාවෙන කොටේකැන් තලතල් පැහැට තිරි ලේපාටකවත් හරිච්චි නැති අවස්ථාව හදවත කියින් ලකුණක්වත් ඒේ වෙලා හිතාගන්න බැරිතැන් බැරි අවස්ථාවක තමයි එම නැති අවස්ථාවක තමයි ඒ කෙනාගේ ඔය කියන හෝදවස්තුරූප දැසක කලාපේ පහළ වනේ ඊට පස්සෙ තමයි ඒ මැදිකරගෙන හදවත අරිවිදිට වැඩිමින් හැදෙමින් ලොකුමහත්තෙමින් ඇවිල්ල අදෝයි ඉන්න තත්ත්වයේදීත් ඔය විදිහට පැවතින්නේ. පිමත්න සිත් ඔක්කෝම කොච්චරත්වයෙනවද කියල ඇවු ඇහුවෝත්. ඒ හිත්‍රලිංකේන කාහනා අනුුව අපිද සිත්විංකරන්න පුළුවන් ඔක්කෝම අසූ නවයත් තියෙනවා කියලා. සිත් අසූ නවයත් තියෙනවා. ලෝකෝතරෙහිත් ්‍යාන විදිහට බෙදෙන කොට සම්පූර්ණ සිත් ප්‍රමාණය එකසී විසේකක් වෙනවා. සිත් ඔක්කොම අසූ නවයක් තියෙනවා. හැබැයි ලෝකෝත්තට හිත්විදිහට සිත් අපිට හම්බ වෙනව තව හත ලිහ එටක රීව එක දුනහාමේ අසූ නවට එකසී විසේකක් වෙනවා. එවනාට ඔය ඇත්තන්ට සාමාන්‍යයෙන් සූත ධර්ම දීශනාවලති හම්බුවෙන්ව එකසී විසිය එකයකමේ නෙමේ. ඇත අසූ නවේකමේ නෙමි සිත් හයක ක්‍රමයක්. ඇත්තන්ට හඹ වෙන්නේ චක් වූ විඤ්ාන සෝත විඤ්ඥාන ගහන විඤ්ඥාන, ජිවහා විඤ්ඥාන කායවිඤ්ඥාන ආදී විදිහට ඒ සිත් හයකකමයක් තමයි හැබ වෙන්නේ. ඒ සිත් හයකකමයක් දේශනා කළේ ඒ සිත් හයකක්‍රමයකින් තේරුම් ගැනීම පහසුවන හින්ඩා නැත්තම් බොහෝ කවුණු දැනගන්න වෙනවා සිත් අසූනවේ විස්තරවශන එකසි විසේක කියෙන් තැනට එද්දී. අතන පේන්න තියෙන ආයතන වලින්ම කානාව දේශනා කර ඇති අවබෝධ කරගන්න පහසුයි. එතකොට පින්වුවත්න හිත දැන් අපි හිත කියන කරුණ ගැන කතාකදී කඩමුුණු දැනගැනීමේ ස්වභාවය කිවනේ. එතකොට මේ හිතට තව නම් ගුඩක් තියෙනවා. අපි දම සංගන ප්‍රකරණය චිත්තඋපාද කාණ්ඩෙක් හිතට කියන නෞගගයක් මෙහෙම සඳහන් වෙනවා. කතමන් තස්මින් සමයේ චිත්තන් හෝතයි. දන් තස්මින් සමයේ චිත්තම් මනුව මානසං හදයම් පණඩරම් මනුව මනා එතනම් මනින්සියන් විඤ්ඥානං විඤ්ඥානක් අන්දූ තච්ජා මනුව විඤ්ඥාන ධාතුව ඉදන් තස්මින් සමයේ චිත්තන් හෝති කියලා. ඇතම තස්මිල් සමයේ චිත්තන් හෝතිී. එතකොට සිතවෙන්නේ මොකත්ද. සිතට නම්ගගයක් තියෙනවා චිත්තය මනස මානස පණ්ඩඩ වූ සිත බවාංග සිට මනායතනයේ මනින්ද්‍රය විඤ්ඥානයේ විඤ්ඥානස්කන්දේ මේ විදිහට පින්වති හිතට නම් ගොඩක් තියනවා එතකොට හිත කියල කියන්නේ. අරමුණක් දැනගන්න ස්වභාවයට නමාක්. හිත කියන අරමුණු දැනීමේ ශක්තියට නමක්. එතකොටඒ අරමුණු දැනීම ගත්තහම ඒක ඇස්ස කණනාසේ දිවසරීදය කියන මේ ඉන්ද්‍රීයම් පහ හින්දාත්. සුද්ධ මනෝදවාරය හින්දා තැතිවන එකක්. පන තියෙන වස්තු වන සත්පයින්ටි විතරයි මේ විඤ්ඥානයක් තියෙන්ෙන්නේ.ට ප නැති සත් පණ නැති ගස්කොදංවලට ඇලු දොළවල් වලටි විඤ්ඥානයක් නැහැ. පන තියන සත්තු කිව හම ඔබේ ඇහැට පේනයි විතරත් මෙ මේේ පණ තියෙන ඇතින්නේ. හිතන් එපා ඔයඇත්තන්ගේ හැට පේනයි විතරයි පනතියන අය කියලා. ඇහැට නොපේනයි ගොඩා ඉන්නවා. ඇහැට පේන කට්තියගෙන් ඔබ ඔබට මනුස්්‍යෝ පෙනේ. සිරිලංගත ලෝකීන්න ඇත්තව පෙනේ ඒක කියන්නේ භූමි තිස්සේකින් භූමි දෙක ඉන්න කට්ටයක් ොය ඇත්තං එහැ ගැතයි. පෙනේ ඇව ඇස්තුලට ඒ විදියට රූපාරමුණ ටික හම්බව. හැබැයි ඔය ඇස් සූදානන් නැති ඔය ඇස් සේතූම්ගෙන් සැකසනකොට ඔය ඇස් වට ගුදුරු නොවන විදිහට ඉන්න සත්වයෝ කොච්චර ඉන්නවද. ඒ ඒක ප්‍රමාණ ගත්තාහම ඔබේ ඇහැට පේනව ප්‍රමාණවලට වට අතිස්සීම මහා විශාල ප්‍රමාණ. එතකොට පින්වුවත්න ඇ හිත කියන තනිවචනයෙන් කිව්වට එක සත්වයෙක්ට තියෙන්නේ එක හිතා න න්නෙමේ දැන් ඔය ඇතු උපන් දවස ඳන් අධ වෙනකං උපට තියෙන්නේ එක හිතා දෙකෙ ලැහවොත් නෑ එක වැරදි. යුපදන් දව සේදන්. ය ත්තට අති වෙනකන් තියෙන්නේ එක හිතක් නෙමේ පින්ුවති එක සිත් පරම්පරාවක් ඒ සිත්පරම්පරාවක් කියල ඔය ඇත්තට තේරෙන් නැති හේතුවත් තියෙනවා ඔබට ඒ සිත්පරම්පරාවක්ය තේරෙන් ඇත්තේ වැටහිෙන් නැත්තේ පින්වත්නී මෙන්දමිය සිත්පරම්පරාව ඉතා වේගෙන් ඇතුව නැතුව යනහින්ද හරියට ගඟත් කලන වගේ ඉතාම වේගේ මේ ඇතුව නැත්තුවන හරිියයට තෙල්ඩානේ වන පහනක ඒ තෙල්ධානය වෙමින් පිිපිචිනිිවිනිව යන ස්භාවයක්ට පේ නැහැ. ඒවගේ ඉතාම වේගේ ඇතුව නැතුව යන් හින්දා මේ සිස්ව භාවේ අපිට ඒක හික්ක හිතාක් කියල හිතෙන්නේ. එවුනාට මේක එක සිතක්නමේ සිත් පරම්පරාවක්. සිත් පරම්පරාවක් කියල තියෙන ඇහින් හටගන්න රූප කණින් හටගන්න කණින් ගන්න සබ්ද අරමුණක් නාසයන් ගන්න ගන්තරමුණත්‍රක ඇතිවන සිටත් ඔය විදිහටඒ කවුණු තේරුම් ගත්තහම. එතකුට සිට ඇතිවීම කොහොම දෙ වෙන්න කියල බැලුව හිතා අත්තරක් නැතුව එක දිගට මැතුව නැතව යනවා මේ සිතට ආයු කාලයක් තියෙනවා පුඩාචිත්තස්සනම් සිතට තියෙන්න්නතුනයි මහාචිත්තක්සනම් මේ සිකට තියෙන්නේ එකයි. ඉකට මේ සිත්ත එක අරමුණක් විතරයි ගන්නේ. අරමුණු දෙකක් එක හිතකට එකපාරය ඇතිවෙන්න බැහැ එක හිතක් එක අරමුණට එක ස්වභභාවයක් අරගෙන තමයි ඇතිවෙන්නේ. මේ හිතා අනිවාරයම ඇතිවෙනවන මොකක් කාරි අරමුණක් ඕන අරමුණ කියලගැන හිතට දැනෙන දේවල්. සිතට දැනෙන දේවල් වන ඒ අරමුණක් එක්කමයි හිත ඇතිවෙන්නේ ඒ අරමුණෙ එක ස්වභාවයයි ගන්නේ. මස්වභාවයක් ම ගන්න නෑ හිත මේ හිත ගැන කතා කර අද්දි ඔය ඇත්තන්ට මෙන්න මේ දැන් කියන මාතුකා ඔස්සේ හිතුවොත් තමයි මේක තේරෙන්ෙන පටන්ගන්න හොඳටම ඔබේ සිට පින්ුවන්න හොඳරයි හැබැයි ඔය හිත හටගන්න විදිහත් ඔය සිතේ ආයුසත් හිත උපදින්න මොනවගේ තැනකද කියන කරුණත් ඔබ දැනගෙන ඉන්න ඕන හිත හටගන්නා ආකාරය ඒවාගේම් හිතේ ආවස හිත උපදින්න කවර තැනකද මේ වගේ කවුණු කානාවක දැනගෙන ඉන්න ඕන දැන් අපි හිත හටගන්න ආකාරයතම උපට දේශනා කරන්නේ. සිතක් හටගන්න නම් පින්වතුනි කවුණු කීපයක් සම්පූර්ණ වෙන්ඩු ඕන හිතක් හටගන්න නම් කවුනු කීපය සම්පූර්ණවෙන්න ඕන. ඒ කවුණු කීපයෙන් පරිවැනිියක තමයි පැවතියෙන හිත්පරම්පරාවත් තියෙන්ද ඕන. ඒ පැවතෙන හිත්පරම්පරාවේ මුල හොයාගෙන යන්න හැදුවොත්. ඔය ඇත්තන්ට මේ ඉන්න පුතුවියත් ඇතිව නැතිව යනවා හපව ඇතිව නැත්තුව යනවා මේ වගේ ඇතිබෙල්ලා මෙහෙම පවතියෙන හපව නැතිවීගෙන යනවා හපව ඇතිවෙන්න කාලයක් යනවා විදිහට මේ ලෝකල්ප විනාසයන්ගක හොයාගෙන හොයාගෙන ගියෝතින් මේ හිත පටන් ගත තැන ඔය ඇත්තන් ගි කහම්බවි නැහැ. හරියටක අඹගස් පරම්පරාව කතාවගේ දැන් අපේ දේවානම් පේතිය සමහාරච්චරුවෝ මොනගැහුණු දවසේ මිහිඳ මහරාතන් වහන්සේ අඹපස්නයක් ඇැහවනේ ඒහාපු අඹප්‍රශනයේදී පංවත්න එදා මෙහිද මහරාතන්න්නන්ස මේ අම්ගස හැර තවත් අඹ ගස් තියෙන මද කිලහවා. අපේ අඹපරම්පරා හොයාගෙන ගියොත් කවදාවත් ඒ අඹවල ආරම්භග ගහ ඔබට හඟවෙෙන් නැහැ. ඒකට ඒවෙන්වෙන් වෙන්න ඔබය මහන්සුනු මහන්සිය ඔබේ කැපවීම අප්‍යයනක. අධික වෙහෙසට පත්වෙලා ඔබ පීඩාට පත්වන එක තමයි සිද් වෙන්නේ හැ මෙම මෙතනද මෙහෙම පස්සනයක් වෙනවා. එතමයි ඇ මේ ලෝකයේ පටන්ගන්නේ දේ පටන්ගන්න දෙයක් පෙන්නන්න බැරුුණාට පස්ස හුඳක්කට්ටිය ඒක දාන්නේ කවුහරි මැව්වා කියලා. ලෝකයේ සරබල්ධාරී මැවුන්කර්වයෙක්කසි මැව්වා වගේ පාලනය කරනමකල තම හිතන්න සමහරු. හැබැයි පිින්වුවත්න මේ ලෝකේ ඒ විදිට මමා. වාන්න පුලුවන් සර්බල්ධාරී බ්‍ර්ණයක් කරි එහම නැත්තැ මවුම්කරුවෙක් කරි එහෙම නැත්තං ඒ වගේ දෙවිකෙනෙක් කරි නැහැ. එහෙම කවුරු හරි කියනවන එහෙම දෙවි ලෝකේ මැව්වා පාලනය කරනවක් කලමේ හහිතුන්ගින් හටගන්න ශිස්ව භාවී ගැන කතා කරන්න ඇැතුව ලෝකයේ මැව්වා හරි පාලනය කරනවක්ළහරි කවුරු හරි කෙනෙක් කියනවන එතකොටේ මැව්වා කියන කෙනක් කියන කෙනා මැව්ව කවුර කළ බැලුව තේයට උත්තනයක් අහබු වෙන්න. ඒ අයට අනිත් ඇව මැව්වා කියන කෙනා මැවුණු විදිහ ගැන විස්තද කරන්න පුළුවන්කමක් නැහැ මේ විදිහයට බැලුවහාම මේ ලෝක කතාව පොඩි එකක්නේ මේකුමහා විශාල කතාන්දරයක්. පිවත්නී ගින්නෙන් ජලයෙන් වාතයෙන් කල්පි විනාශයන් සිද්ධ වෙනවා. හැබැයි එව් මේ විසිත්් පා රම්පරාව. විනාස්සයන් වෙලා ලෝක විනාසයංගුණත් එහෙමඒ පවතින්ද පුළුවන් ස්ථානවල පවතිමින් පංචුපාදා නස්කන්දයේ දු දුක්කාණ උක්කෝම ලබා දෙනවා. දැන් අපි සිතක් හටගන්නේ කොහොමද කියන තැන්ට එෙන්ලෝන.ඉතාක් කොහොමද හටගන්නේ දැන් ඔය ඇත්තන්ට තියෙන පස්ත තමයි මේ පස්සන ඒවට උත්තර තමයි මේ ධර්මානුකූල හම්බ වෙන්නේ සිතක් හටගන්න කොහොමද. සිතක් ඇතිවෙන්න නම් ඒකට අරමුණක් ඕන වෙනවා. එතකොට හිතකට දැනෙන දේවල් තමයි අරමුණු කියල කියන්න. හිත කියන්නේ දැන දැනීමවන හිතට දැනන දේවල් තියන්න ඕන දැනෙන දේවල් අපි හඳුන්වන්නේ අරමුණ කියලා. මේ අරමුණ කිව් හම සමහරුන් වරද්දගන්නවා තමන්ගේ ජීවිතයේ. යම්යන් දේවල්ලට අරමුණු තියාගන්න වනේ ඒ වගේ එකක් කියල එහෙමික් නෙමෙ මේේ අමිතන අරමුණ තියන්නේ හිතට දැනෙන දේවල්ලට නමක්. එතකොටට අරමුණු ගොඩාක් හබ වෙනවා අපි කියමුයි අරමුණු කිව් හාම ඒ කෙනගේ චක්කුවිී්ඥාණයට ඇහහි හටගන්න හිතට රූප අරමුණු හබ වෙනවා. සනේ හටගාන හිතට සබ්ද අරමුණු හම්බ වෙනවා. නාසේ හටගාන හිතට ගන්ධ අරමුණු හම්බ වෙනවා. දිවේ හටගාන හිතට ප්‍රස්සා අරමුණු හම්බ වෙනවා. සරීදයේ හටගාන හිතට පොට්ට අබ් අරමුණු හම්බ වෙනවා. එතකොට මනෝදවාරයට දම් ධර්මාරම්මන හම්බ වෙනවා. හරියට දුරුවලව වයසතගගේ හොඟක් දුරුවලව ඉන්න මනුස්සේත්ව. නැගි ඉන්න හැරමිටියක් ඕන වෙන වගේ තමයි හිතක් ඇතිවෙදනම් අරමුණක් ඕනමයි. අරමුණක් නැතුවතාව වාරුවක් නැතුව හිතක් ඇතිවෙන්න බැහැ. සිතක් ඇතිවෙන්නන අරමුණක් ඕනා වෙනවා. හිතකට අරමුණ හම්බවේද්ද අරමුණු කොච්චරක් හිතතා හම්බ වෙනවාදිකර රැවුවත් එක හිතක් එක අරමුණක් එක්ක විතරයි ඇතිවෙන්නේ. එක එක්ක ඇතිවන හිතකට ඒ හිතටම තවත් අරමුණක් ගන්න බැහැ එක එක හිතක් අරමුණු දෙකක් එකෙන. එක එක හිතක් රූපාරමුණය සබ්ධාරමුණය දෙකමත් එක්කේ නෙනැහැ. එක හිතා ගන්නේ එක අරමුණක් විතරයි එතකොට ඒ අරමුණෙත් එක ස්වභභාවයයි ගන්නේ. ඊළඟට නැවතත් ඇතිවෙනකොට පිංවත්න ඊළඟට ඇති වන හිත් තමයි ඊට පස්සේ. තවත් අනිත් අරමුණ එක්ක තවත් ස්වභාවයක් ගන්න. එතොට එක හිතක් එක අරමුණයි ගන්නේ. මුලින් ඇතුුණේ හිත නැතිවගියාට පස්සෙ තමයි ඊළඟට ඇතිවන හිට කලින් ගත්තා අරමුණහරි වෙන අරමුණක එක්ක හරි ඇතිවෙන්න. එර හිත කියන්න අන්න ඒ වගේ එකක් නෙමී පරම්පරාවක් මේ විදිහට නානාපකාර අරමුණු හරගෙන, ඇතිවෙනවා. ඇතිවුණු ගමන්ම නැතුව යදදිම නැවතාත් ඇැතිවෙනවා. මේ හිත කියන්න ඒවාගේ ඇතිව නැතුව ඇතුූ නැත්තුව යන පරම්පරාවක්. එතකොට එකභාවයක් අවසා වෙලා එකක එක භාවයක දී කෙනෙක් මැරිලා. නැවතහා පවභාවයක් හටගන්නකොට මේ සිත්පරම්පරාව අත්තරයක් නැතුව පවතිනවා ඒකයනි කෙනෙක් මැරිලා නැවත උපදිනකොටවත් මේ හිත් පරම්පරාව නතර වෙන්න නැ ක් මැරලා නැවට උපදින කොටවත් මේ හිත්පරම්පරාවත් එහෙම නතර වෙදිෙ නැහැ අකණ්ඩෝම හිත්පරම්පරාව ඇතුව නැතුව ඇතු නැතුව පවතිනවා ඔබ නිදාගෙන ඉන්න වෙලාවටත්. නිදාගෙන ඉන්න වෙලාවටත් බවාග සිත්පරම්පරාව තමයි ඇතුව නැත්තුව පවතින්නේ. නිදාගෙනන්දම කියලා සිත්පරම්පරාවේ නතරවීමක් වෙන්නේ නම් නහැ. එතකොට මෙන්න මේ. සිත ගැන කතා කර ඇ්දි අපිට හිතේ විවිධ අවස්ථා සම්බන්ධව නම් වගයක් කියන්න පුළුවන්. හිතෙන් කරන කාරණා ගැන. මේක හොඳට දැනගන්න ඕන මාතෘකාවක්. හොඟක් අය පටලවාගෙනීන්න මාතුකාවක් හඟක් අය දන්නති කාරණාවක් නමුත් පිින්වර්ත්න මේක දැනගන්නම ඕන කාරණාවක් එතකොට සත්පුරුස පින්ුවත්නි සිතගැෙන කතාගරත්දී හිට එකේ කවස්ථානු අපට කියන්න පුළුවන් මේක චුතිසිත, මේක ප්‍රතිසන්දිිහිත, මේක බාංග හිත, මේක චක්පුත්වාරය හිත සෝතත්වාරික හිත ගානත්වාරික හිත ඒවාගේම මේ වගේ හිතාක් ඔය වගේ අපිට හිත ගැන බොහෝ කවුුණ කියන්න පුළුවන්. දදී චුතිසිත ප්‍රතිසන්දිිහිත බවාංගහිත කියලා තිබ් තුනත්තියෙනවා ඒ ගැන විශේසෙන් දැනගන්නත් ඕන. චුතිසිත කියන්න මොකදද ප්‍රතිසන්දිිහිත කියන්න මොකදද බවාංග හිත කියන්නේ මොකක්්ද කියලා. චුතිසිත ඒ කියන්නේ පිංවර්ත්නී කෙනෙක් ජීවර්ත ඉඳලා ඒකන්න. මානයට පත් වෙනකොට. ඒ කෙනාගේ ඒ චිත්තපරම්පරාවේ අන්තිමට ඇතිවන හිතත් තියෙනවා දැ මුලින්ම කෙනෙක් ප්‍රතිසන්දයේ ලබනකොට ඇතිවන හිතත්තියෙනවා ඉන්පස්සේ බවයේ පැවැත්ම කර වන හිත්පාගේකොත් තියෙනවා කෙනෙක් මෑනකොට ඇතිවන අන්තිම හිතකුත් තියෙනවා. එතකොට කවුරු හරි දෙවි කෙනෙක් එකතැනකි ඉප්‍රත්ලයේ දෙවියෝ දීවිය අවරුදු වලින් අවුදු පන්සීයක් හරි අවුදු දහස්සක් අය දෙදහසක් කරි හාරදහසක්කරි අටදහසක් හරි ඔන්න ඔය විදිහට ඉඳලා. ඒ බවයෙන් චුට වෙනකොට. දෙවරු ඒ හිටිය බවයෙන් චුත වෙනකොට ඒ චුතියාත් එක්කම අතරයක් නැතුවම දෙවියන්ගේ ප්‍රතිසන්දි විඤ්ඥාණයේ පහළ වෙනතුකොට ඒ බවය අන්තිමට ඇතිවන හිත. දෙවරු එයින් මැරෙන්නට ඉන්න මොහොතේ අවසානයට ඇතිවන හිට අපි හඳුන්වන්නේ චුටිසිත, මනුස්සෙක් මැරෙන්න්නේ ඉන්න මොහොතේ ඒකෙනට මේ භවයට අදාළව අන්තිමට ඇතිවන හිත හඳුන්වන්නේ චුතිසිත. බ්‍රහ්මයකයේ බ්‍රහ්ම ලෝකයෙන් චුතිවෙන්න ඉන්න වෙලාවේ අන්තිමට ඇතිවන හිතා අප්‍රිහඳුන්වන්නේ චුතිසිත කියලා. එදු නරක සත්්‍යයෙක් එතන මරණයට පත්තන වෙලාව අන්තිමට ඇතිවන හිත පිහඳුන්වන චුතිසිත කියලා මේ චුතිසිත කෙනෙක් ඉන්න තැනී මානයට පත්වෙනකුට ඇතිවන අවසාන හිත. ඊට පස්ස තියනෙ ප්‍රතිසදිිහිත. ප්‍රතිසාදිිහිත අද මේ අන මොහොත ඇතිවෙේච්ච චුතිසිතට පස්සේ කිසිම අතරක් නැත්තුව හිඩසක් නැතුව අනිවාරයම ඊළඟට පහල වන හිත මේකගෙන හුගක්යට වැරදි වැටහීමත් තිනන්නේ නිසා සමහරුන් අන්තරාභාවයක් තියෙනවා කියලා කියනවා. අන්තරාභාවයක් තියෙනවා කිය කියන කට්ටියගෙන් අපි හැවෝොත් අන්තරාභවකාලෙදී පංචුපාදා නස්කන්දි පැවැත්මට ඕන කන කරමජකානා කොහොමද ලැබෙන්නේ චිත්තජකානාා හිතුජකානාා ආහාජකානාා ලැබෙන්නේ කොහොමද කියලා අපි ඒයගින් පස් නැහවෝත්තවයි න්තරාභාවයක් තියෙන කියනටි උත්තරයක්. මොකද අන්තරා භවයක් කෙලේ එකක් නැති නිසා. පිංවත්නි අන්තරා භවයක් කියලේ එකක් කොහේ වත් නැහැ. මේ විදිහට චුතිසිතත් එක්කම ප්‍රදසන්දිවිඤ්ඥානයේ පහළ වෙනවා. ප්‍රදසන්ධිවිඤ්ඥානයේ කියල කියන්නේ කෙනෙක් මානයට පත්්‍රලා මානීයට පත්වන මුහෝ තීම චුතිසිතට පස්සේ අතරක් නැතිව. හිටසැක් නැතුවෆොතනක හටගත්තාත් ඊළඟ භවයේ පහළවන පළවැනි හිත තමයි ප්‍රතිසන්දිහිත කියල කියන්නේ. අන තුරු භවයහිම රැත්තං ඊළඟ භවයේ පහළවන පලවෙන හිත තමයි ප්‍රතිසන්දිහිත කියල කියන්නේ. පෙරභවයත් ඊට පස්සෙ භවයත් සන්දිිකරවනහින්දා මේකද ප්‍රතිසන්දිහිත කියල කියනවා. ප්‍රතිසන්දිහිත විසේසයක්ත් දරනවා. ඒ තමයි ප්‍රතිසන්දිිසිත කියන්නේෙ විපාක විඥ්ඥානයක්. අර මේ මනුස්ස ජීවිතයේ මානයට පත්වෙන්නේ ඉන්න වෙලාවේදී ඇතිවන දුරුවල මනාසන්න ඒ අන්තිමචිත්ත වීතියේද ඇතිවන ජවන්සිත්වට ලැබෙන විපාකයක් තම මේ පතිසඳිවි්ඥානය. එදකොටේ ජවන්සිත මේ ජීවිතයට අදාළ අරමුණක් හෝ ඊට කලිම් භාවල අරමුණක් හෝ මොකක් කරි කරම කරමනිිපි ගත්මමිතිකෙන මොනොහරි අරමුණක් එක තමයි ඇතිවෙලා තියෙන්නේ. මෙ හොඳ තෙරුම් ගන්න ඕන කාරණ. එතකොටේ මොකක් හරි අරමුණක් එක්ක ඇතුවනො එන්න ඒ හිතට පස්සුව ඒකට විපාක විඤ්ඥානයක් විදිහයට චෘතියෙන් පස්සෙ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ පහළ වෙනව චුතිසිතට ලැබෙන විපාක විඤ්ඥානයක් නෙමි. චුතිසිත කියල කියන්නේ හැම අතිම්ම පිින්වුවත්නි කලින්භවේ මානාසංචිත්තවීතියේ අරමුණට සමාන, ප්‍රතින්දී බවාංග හිත්වට සමාන ශස්ව භාවයක් චුතිට කලින් ඇතිවන ජවන්සිත්වට විපාකයේ තමයි මේ ප්‍රතිසන්ධී විඤ්ඥානය වෙන්නේ ඉඩු පසේ බවාංගහිත දැන් බවාංගහිත කිව්හාම එක භාවයකට අයිති සිත්පරම්පරාව ප්‍රතිසන්ධිසිතකින් ඇති වෙලා චුටසිතකින් අවසංවඩ ඕන ප්‍රතිසන්ධීෙන් පස චුතියෙන් අවසංවෙන්න ඕන එක හිතකලතියෙන චිත්තාස්සන තුරකාවිකාලයක් මහචිත් අස්සන එක කාආයුකාලකේ ැන බොහු ඉතාම සුළුපමාණයක්. ඉතාම පුංචි සුළුපමාණයක් ආයුකාලයක් තියෙන මෙනිමේ සිත්පරම්පරාව එක භාවයකට අයිති හිත් පරම්පරාව, ප්‍රතිසාන්ධි සිතකින් පහළ වෙලා යම් දවසට චුතිසිතකින් අවසං වෙනවාද එක භාවයක ප්‍රතිසන්ධිසිතකින් ආරම්භ වෙලා චුතිසිතයෙන් අවසං වීම දක්වා, අතර මැද කාලෙදී නොසින්දී පවතින්නට ඒ හිත්පරම්පරාව උපකාරවෙන්න ඕනේ හිත්පරම්පරන්න නස්සිදී පවතින්න ඕන එ නොසිදී පවතින්නට පිංවර්ත්නී අදාළ කාරණාවන්නේ මෙනම බවාංග සිත් පරම්පරාව. ඒ භවාංග සිත්පරම්පරාව අපි හඳුන්වන්නේ බවේ පැවැත්වීමේ අංගයක් වන අති විශාල සිත්්පරම්පරාව කියලා. ව පැවැත්වීමේ අංගයක් විදිහ තියෙන අතිවිශාල සිත්පරම්පරාව තමයි මේ බවාංග සිත් පරම්පරාව කියලා කියන්නේ. බවංග සිත්පරම්පරාව ඇති වන සිත්‍රමාණය නම් එපුමණයි කියලා අපිට සංකඛ්‍යාවකින් කියන්න පුළුවන්කමක් නැහැ. එතුට භවේ ප්‍රධානම බාහිර අරමුණු නැතිවෙලාවට ප්‍රතිසන්දිිහිත ගත්ත අරමුණකම එල්බගෙන තමයි මේ සිත්පරම්පරාව නොබිදී පවතින්න හටයුතු වෙන්නේ. හැබැයි කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවානේ පබස්සර මිධම් භික්කවේචිත්තන් කියලා පබස්සරමිදාම් භික්කවේචිත්තාන් තංචකෝ ආගන්තුකයෙහි උපක්කිලෙේසේ උපක්කිලිට්තන්ති කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දිසිත ද චුතිසිතද බවාංගසිතද දවාරවලින් හටගන්න හිද්ද කියල කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේම පබස්සර මිදාම් භික්කවේ චිත්තාන් කෙල දේශනා කළේ මෙහිත පබහස්සරයි ආගන්තුක කෙලෙස් වලින් තමයි හිට මේ විදිහට කලිටි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඒ දේශනා කරලා තියෙන පිින්ුවත්න. ඇ මේ බවාංග හිතේ ප්‍රභහස්සරකම. බවාංග සිත තමයි එතුකට පභහස්සර වෙන්නේ. බවේ පැවැත්මට අංගයක් වන සිත්පරම්පරාව තමයි අපි මේ කතා කරන බවංග සිත එතකොට මේ බවාංග සිත්පරම්පරාව තමයි ප්‍රභහාසර සිත්පරම්පරාවක් වෙන්නේ. ඒ ප්‍රභාසර සිත්පරම්පරාව ආගන්තුක උපක්ලේසයන්ගෙන් කිලිති වෙනවා. දැන් ප්‍රතිසන්දී බවාංග චුටි කියන මේ ඔබ ඉගෙනගත් ඔබ දැන් දැනගත්ත ඔය සවනයකරපු. සිට්තියෙනවන ඔයහිත් ගන්න අරමුණකොත් තියෙනවා. ද හැමහිතක්ම අරමුණක් එක්ක ඇතිවන්න අුණක් නැති ඇතිවනහිත් නෑකිලා අපේ ඔබද දේස්නා කලානේ සිතක් ඇතිවෙනවන හැම සිතක්ම අරමුණක් එක්කයි ඇතිවෙන්නේ. අරමුණක් නැතිවේ සිතක් ඇතිවෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට පින්වත්නි සිතක් අරමුණක් එක්ක ඇතිවෙනකොට ඒ අරුණක් එක්ක ඇතිවෙද්දී ඒ අරමුණ මොකක්ද කියල බලන්න ඕන එතනද අපිට හම්බ වෙනවා පතිසන්දිිහිතේ අරමුණමයි බවාංග සිතේ අරමුණ වෙන්නේ චුති සිතේ අරමුණ වෙන්නෙක් කියලා. දැන් උපදිනෝ මේ මනුස්්‍ය ජීවිතය නම් මේ මනුස්ස ජීවිතයේදී ඔය ඇත්තෝ. ප්‍රතිසන්ධි විඤ්ඥානයේ විදිහට පහළ වෙන කොටම. ඒ හිත්තගත් අරමුණම තමයි දැන් බවාංග සන්තතියත් පවතින්නේ මානාසන්න මුොහොදේ අන්තිමට ඇතිවන හි හිටත් එන්නේ ඒ අරුමන මරගෙන් තමයි ඇතිවෙන්න. මෙතනිමේ බොහෝම සිවුන් තැන්ටිකක් මොකද ඊට පස්ස පතිසන්දි විඤ්ඥානය බවට පත්වෙන විපාක විඤ්ඥාණය, මානාසන්න චිත්තවීතියේ ජවන්සිත්වලින් එකක් වෙන කොටේ චිත්තවීතිය අන්තිමට ඇතිවන. චුටිසිත කියන එක, අන්තිමට ඇතිවන චුටිසිත කියන එක, පින්වර්ත්ය කාලින් භවයේ මානාසන චිත්තවීතිය ජවනයහන් ගත් අරමුණි මේ භවය එක නෙමි. එටකොට ප්‍රතිසන්දය භවාන්ගේ චෘතිය කියෙන මේ සුත්තිත්වනම හැම්ම අතින්ම එකනෙකට සමාන මේ සිත්තු නේම එකම අරමුණක් තමයි තියෙන්න්නේ මේක ඔබට අභිධරමී ඉගෙනගන්නකොට හොදල් තේරුම්ගන්න පුළුවන්කම. ලැබෙන කාහනාවක් එතකොට ය කවුරු හරි කෙනෙක් මානයට පත්වෙනකොට ඒ මානයට පත්තන වෙලාවේ මානාසන්න චිත්ත වීතියට අරමුණු තුනක් හඹවෙන්න ඕන. ඒ තමයි කරමය කර්ම නිමිතිි ගති නිමිති දැන් මේ මනුස්ස ජීවිතයින ඔබ හෝ අපි හෝ තව කවුරු හරිකෙනෙක් මැරෙද්ද ඒ මානයට පත්වනා වෙලාවේ අන්තිමට චුතිසිතට කලින්. අහතරාකාරයෙන් ඉක්විදිියකටනි චුතිසිත පහළවෙෙන ඊට කලින්ම්පිින්වර්ත්න ඒ දුරුවල මානාසන්න චිත්තවීතිී ජවනයම් පහළ වෙනකොට අන්න ඒ ජවනයන් ගන්නවා කරම කරම නිමිති ගතිනිමිති එකෙන අරමුණු තුනෙෙන් එකක් එතකොට ඊළඟ භවයක් ඇතිකිරීමේ විපාක ශක්තියක් මේ ජවන්සිත්වල තියෙනවා. මතු භවයක් පහර කරවන්න පුළුවන් ප්‍රතිසන්ධයක් ඇතිකරවාන මේ ජවාසිත්වයට පුළුවන්. එ ප්‍රතිසන්ධි සිතේ අරුණ කලින් භවයේ මානාසන්න චිත්ත වීතිවල අරමුණ දෙකම එකක්. ප්‍රතිසන්ධි බවාංග ටටිකීන සිත්තුනෙන්ම ගත්ත අරුණ කලින්භවේ අරමුණක් කරෙන්න්න මේ වර්තමාන භවේ අරමුණක් නෙමේ. ඒ කලිින්භවේ අරමුණක් කියලා කියනකොටඒ කලින්භවේටි විතරක් අදාලිකක් නෙමි ඊටත් කලින් 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 බව්වල දීර්ක සංසාරකර ගත්ත කර්මයක් වෙන්න පුළුවන් දැඟ ඔබ දන්නවා කටින පින්කන් එහෙම කළ හම මොන තරන්නම් දීව සම්පත් බල සම්පන්නකම් කොච්ච ලැබෙනවද කියලා. එතකොට ඒ වගේ කටිනාදී පින්කංකරනකොට බොහෝ පල සම්පන්නකමත් ලැබෙනවා දුගතියට වැටෙන් නැතුව. වේ භවේ උපපච්චාමී දේ පිච මානුසේ. අන්ඥාන් ගතින්න ජානාමී කතින දානස්සි දම් පලාා.ඒ මනුස්ස දීව කියෙන ගති දෙකෙ විතරයි උපත්තය ලබන්න. ඒක දිදිින්දිකට ම උනේ කුහොමද කෙළබැලුවොත් අර මරණාසන්න වෙලාවේදී මානාසන චිත්ත වීතිය ගන්නට ඕන කර්මකරමණමිති ගති නිමිතිි කෙනවය අරමුණ තුනෙන් එකක්. හැ ඒ ඒ ජීවිතයට අදාලෙ එකක් විතරක් නෙමේ ආත්ම භාවසීයා, ප්‍රෙසීයක් දහසත් දස දහසක් වුණත් ඇතිබට සංසාරෙ තියෙන කර්ම කරමණනි මිති ගත්නිමිති වට අදාරයම් කවුුණක් වෙන්න පුළුවන්. ඒක නැර කට්න පූජාදී පින්කං කරපුූදවිය දුගතියට වැටන්න තුව සුපතියෙන් සුගතියට පැමිණිමී යන්නේ. ඒක සිදුවන විදිහත් තියෙනවා. එතකට පැවතිෙන සිත් පරම්පරාවේ චෘ්චි ප්‍රදසන්දී බවාංග කියන, මෙන්න මේ හිත් නොවන සිතත් තියෙනවා. එතකොට මේ ඔබබේ සිත්පරම්පරාවේ තියෙන්නේ චුතිසිත් ප්‍රතිසන්දිි සිත් පවාංග හිත්විතරක් නෙමේ චුතිප්‍රතිසන්දිි බවාංග නොවන හිතුත් ඕන තරම් ඔබේ ඔය සිත්පරම්පරාවේ තියෙනවා. චුටි පපතිසන්ධි බවාංග නොවන සිත්. එතකොට සත්පුරස පිින්වර්ත්න මොනවද මේ චුටි ප්‍රතිසන්දිි බවාංග නොවනහිත් කියන්නේ ොනවදගේලා අපි දැන් බලමු. දැන් ඔය ඇත්ත ඔබේ හිත ගැන හොඳට කල්පනාවෙන් සිහිනුවනින් චිත්තානු පස්සනාවක් විදියට හිත ගැන විමසවීමස ගියොත්. හිත ගැන කල්පනාකරකර කල්පනා කරකර ගියෝතින්. ඔබට හම්බ වෙනවා ඔය හැත්තන්ගේ චුටිපතිසන්දිී බවාංග හිස්වභාවේ ගැන හොඳ වැටහීමක්. ඔය ඇත්ටි ඊට පස්ස ඔබේ ඇහැගැන ගියොත්. කනටවධානය යමු කළොත්. ජවට අවධානී යොමු කොළොත් සරීරයට අවධානී යොමු කොළෝට සිතට අවධානී යොමු කොළොටත් ඔය ඇත්තන්ට අලුත්සිත් ලැබෙන අවේව හයක් තියෙනවා කියලා හඹවෙනවා. එතකොටට ඔය පින්වතුන්ට අලුත් සිත් පොහළ කරගන්න පුළුවන් අවේවෝ උක්කෝම හයක් තියෙනවා මේ වෙන කොටත් ඔය ඇත්තාන්ගේ ප්‍රතිසන්දිී චිත්තම් පස්සෙක් දැම් බවාංග සිත් පරම්පරාමිහිම තියෙනවා. අනාගතයේදී චුටිසිත ඇතිවෙන්න තිය දවක් එහෙමතිය එද්දි වර්තමානයේදී දොරටුවලින් නැත්තන්තුහාරවලින් අලුත් අරමුණු ඇතිකරගෙන ඒ අලුත් අලෝත් සිත් මේ සිත්පරම්පරයි පහළවෙන්න පුළුවන් කියනෙ කඔබට හොඳට වැටහි සිහිනුවනින් බැලුවොත්. අලුත්තරමුණ ගද්දි මුලිම්ම තිබුණු බවාග හිතේ අරමුණ චලනය වෙනවා. චලනය වෙලා දුරුවල වෙනවා ට පස්සෙ ඇතිවන හිතේද ඒ අරමුණ ඉවත්වෙනවා. ඒකට පස්සෙ ඇතිවන හිත අලුත්තරමුණක් අරගෙන ඒ අලුත්තරමුණේ ශක්තිය තියන තාකාලයක් හිත් කීපය කින්යුක්ත සිත්පෙලා පහළ වෙනවා. ඒ සිත්පෙල අපි හඳුන්වන චිත්ත වීතියක් කියලා. මේ සිත්පෙල අවසන් වෙලා යන්නේ පින්ුවත්න සිත්පෙල අවසන් වෙලා යනවා අවසන් වෙලා අද්දි අහපෝ ඇතිවෙන්නේ බවාංගසිත් පරම්පරාවමයි. එතකොට අලොත් අරමුණක් ගන්න කැමැත්තක් ඇති වුුණොත්. මේ බවාංගයේ බිඳිලා අර අපි කිව්ව චුතිපතිසන්දිි භවාංගවලින් ඔබේ මේ භවයේ පැමැත්ම කරන බවාංග චිත්ත සන්තතිය බිඳිල අලුත් අරමුණ තියෙන චිත්තවීටයක් ඇතිවෙනවා. කවදාහරි දවසක මේ ධර්මස්්‍ය වනය කරන ඔය උපාසක උපාසකාවන් රහතන් වහන්සේ නමක් හෝ රහත්තරණින් වහන්සේ නමක් වෙන්න ඕනෙ. කවදාහරි දවසකොය ඇත්ත රහතන් වහන්සේ නමක් හෝ රහත්තෙරණින් වහන්සේ නමක් වෙන්න ඕනෙ. ඔබ ඒ රහත්ව පීනුවම් පානකම් ඔය සිත්පරම්පරා නොසින්දී පවතිනවා හැබැයි ඔබ රහත් වනාට පස්සේ. ඔබේ අනුපාරිසේෂ පයනිර්වාණය වෙනකම් ඇතිවන හිත්පරම්පරාව කිය සිත්්පරම්පරාවක් වෙන එතකට වෙනස් වෙනවේ සිත් පරම්පරාව. ඔබ රහත් වීමත් එක්කම ඔබේ සිත්පරම්පරාව අනාගති ස්කන්ධ පහලකරුවන තත්ත්වේ නැති තත්ත්වීට පත්වෙනවා ඊට පාස අනුපාසේෂ පයනිර්වාණයෙන් අහෝස් වෙලා යනවා. හැබැහර රහත් වීම කියන තැනට එනකොට ඒ රහත්බීම කියීන අවස්ථාවට එද්දි පිංවුවත්නි ඔය ඇත්තන්ගේ සිත්පරම්පරාව. රහත් වීමේදී තිහාසිත් පවට පත්වෙනවා. යම් දවසක ඔබ රහත් වෙන කම්ම. යකිවලුත් අලු තරමුණු එක්ක චිත්තවීති අකණ්ඩවම ඇතිවෙනවා මේ සිත් පරම්පරාව ඇතිවනයක නවත් අන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඔය සිත් පරම්පරාව එක දිගට මොහොම ඇතිව නැතුව ඇතිවනැතුව ඇතුව නැතුව පවතිනයක නැති කල දානපුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි අනාගාමී උත්තමයන් වහන්සේලා ස රහතන් වහන්සේලා, නිරෝධ සමාපතියට සමවත්න වෙලාව. ඒ නිරෝධ සමාපත්තයට සමවාත්න වෙලාවේ දී පින්වුවත්න තාව කාලිකව දිනහතකට වගේ අර සිත්පරම්පරාව පැවැත්ම භාවනාධ්‍යානයේ නිරෝධ සමාපත්ත්‍ය බලෙන් නැති කරගෙන. අනිත් අවස්ථාව තමයි අසංඥ සත්්‍යයේ පහළවීම, අසං්‍ය සත්්‍යයේ පංචුපාදාා නස්කන්දී ඇති තැනක් නෙමෙයි එක ස්කන්ධයක් ඒ කියන්නේ, රූපැස්කන්දේ විතර පවතින තැනක් එතන කොහොමත් සිත් නැහැ ඔන්න ඔයක අවස්ථාධක විතරයි සිත්පරම්පරාව පවතින් නැති අවස්ථාවකට තියෙන්නේ. අපි බලමුදැන් මේ සිතට ආවිශ්‍යපොච්චනත් තීරමද කියලා. සිතේ ආයුකාලයේ ගත්තහම හොඳටම නීරෝගීව සිටන කෙනෙක්ට. පිංවත්නීමරූප සද්ධ ගන්දරස ස්පාර්සයක සිත්් ඇතිවීම ගත්තහම ඒ නාටම ඔඋක්කොම එක පාර වෙනවක හිතෙන්න්න පුළුවන්. එ වුනාට එක පාරනම ඉවෙන්නේ මෙත නැදි වෙන්නේ එක සිත එකරමනාක්කක ඇතුවුණු ගමම්ම නැතව යනවා. අසුරු සැනක් ගහන මුොහොතේදී ලක්ස ගනාන්සිත් ඇතිවෙලා නැතුව යනවා. ඉතාම පුංචි වෙලාවකදි ඉතා විසාාල සිත් ප්‍රමාණයක් ඇතිව නැතුව ඇතුව නැතුව යනවා. එකොට අ සු සනත්්ගාති ලක්ස කෝටි ගානක් ඇතිවනැතුූ යනවා. ඒකෙම හිතා ගන්න මොනතරන් සිත් පෙරම්පමාණයක් පහළ වෙනවාද කියලා මේ සිත් පරම්පරාවේ. එක හිතකට තියෙන්නේ උපපාද තිති බංග කියල සනතුනයි. ඒ උපපාදතිති බංග කියන සනතුන්ට පත්තවිී මේ සිත්පරම්පරාව අකණ්ඩවම පවතිනවා. කෙනෙක් උප්පත්තිය ලබල, පංවත්න මානයට පත්වෙනකම් ඇතිගුණ සිත් ප්‍රමාණය කොච්චද කලකිව්වොත් කිසිම කෙනෙක්ට පුළුවන්කමක් නෑ ඒ සිත්වල සංඛ්‍යියාව කියන්න. ඒ තරමට මේ සිත් සංඛ්‍යාව ගණනකින් පෙන්නන්න බැරි තරම් දැන් අපි සිතේ ආයුකාලයේ ගත්තහම සිතකට මහාචිත් අස්සන එක්ක ඇතියෙන ආවිපාලයේ පුංචිකුඩා චිත් අස්ස නං ඔක්කෝම තුනා ඇතියෙන්නේ. සිකොට රූපේ පැත්තෙන් ගත්තහම රූපේටනාම් චිත් අස්සන දාහත්තක ආයුකාලයක් තියෙනවා. කුඩා චිත් අස්ස නම් පනස්සෙක් ු රූපේට තියෙනවත්, එලසා රූපයේ නිතරම සීතල උණුසුම වගේවට අහුවෙලා විකාර තත්වීයට පත්වෙනව සීතල උණුසෝ වගේ වගේ පීඩාවට පත්තිෙන් දෑ මේ සිත ආයුකාලේ ඉතාම පුංචි නිසා. සිත උපදින තැන් කොහේතු කියලා තැනගන්න ඕන. හිතක් ඇතිවෙන්න නම් පිංගුවර්ත්නි ඇතිවෙන්නට යම් ස්ථානයක් තියන්න ඕන. දැන් සරීරයක් ගත්තාම සරීරයක මුලින්ම සිතක් පහළවෙන්නකොටට පහළවෙන්නේ තර්දවස්තුරූප දැසකේ පහලවීමත් එක්ද. ද මනුස්්‍යයෝ අතර හුංඟල්කාට්ටියය මොලේ තමයි මේ මුලේ තමයි මිත්තතන ප්‍රධානම කාරනාව කියලා කියනවේ දන්න ඇතිකමට. මොලේ කියාකාරී තත්වේයට පත්වවෙන්නේ කෙනෙක් මහුගසට පහල වෙලා . සති දාහතරක වගේ කාලයක් යනකොට. සැති දාහතරක වගේ කාලයක් එවුණු හම තමයි මොලේ කියාකාරී තත්ත්වයට පත්වෙෙන්නේ. සිත පහළවෙන්න කොහේද කියලා ඇහුවොත් සිත පහළවෙන්නේ චක්පු සෝත ගහන ජිවහාකායහදේ කියන මෙන්න මේ ස්ථානවල ඇසේ කියන චක්පු ප්‍රසාරූප දසක ඇයිවාගේම, සෝත ගහන ජිව් හා කායහතය කියන මෙන්න මේ තැනක තමයි ඇසිතක් පහළ වෙන්නේ. එතකොට සිත පවතින තැන කොහේද කියලා බැලුවොත් සිට පවතින තැන පිින්ුවත්න හරද වස්තු ඇසුරු කරගෙන තියෙන්න්නේ. සමහරන්නන් වර්තමානයේදි සිත පවතින්න කොහේදකෙ ැවුවත් ොලේ ඇසුරු කරගෙන කියලා කියන්නේ ොල ඇසුරගෙන්න්නේෙමේ සිත පවතින්නේ සිත පවතින්නේ හදවස්තු ඇසුරු කරගෙන මොලයක් කියාකාරීම අටුමට පත්වෙෙන්නේ කෙනෙක් මනුස්සලෝක උපත් ඒ ලබල සත්පුරුස පිින්වර්නයේ දා හතරවැනි සතය වගේ තත්ත්වයට යත්තී මොලයෙන් කෙරෙන්නේ සරීදය කිය්‍යාකාරීත්තය. හැබෑ සිත සරීදය කියාකාරීත්තයට උපකාර වෙන වගේම, සසරේම පැවැත්ම සිද්තකන සාධකය. මේ හිත කොච්චර බලසම්පානය එකක්ද කියලා කිව්වොත්. මේ හිත තමයි මේ ලෝකදින අතිසයිීම බලවත්තේ. ඒවාගේම අතිසයිම්ම දුරුුවලම දේවෙන්නෙක් මෙන්න හි. මේ හිත තමයි බලවත්මදේ ඒවාගේම දුරුුවලම දේත් පෙන්නේ. හැබැයි කෙනෙට්ට පුළුවන්න මේ හිත හුඟක් බලවත් කර ගන්න. බලවත් කරගන්න කෙනාට පුළුවන්කම ලැබෙන විස්මිත දේවල් කරන්න. මේ සිත බලවත්ම කරගන්නක් පුළුවන්. මෙහිත ගොඩාක් දුරුවලම තත්වයට පත් කරගන්නක් පුළුවන්. බලවත්ම එකක් බවට පත්වලගත්ත ඒ ම විස්මිත දේවල් අභිත් උබදවා ගන්නාවාගේ ගුදක් දේවාය කරන්න පුළුවන්කමත් ලැබෙනවා. මේ විදිහට කිත ගැන ඔය ඇත්ත දැනගන්නට ඕන, ගද සිත කියන්න ම විසාාල මාතුකාවක්. පොඩිමාර්තුකාවක් නෙමේ. ඔය හිතකිව්වහාම ඒක නම් ගොඩකින් අපිට කියන්න පුළුවන්නේ. අදතා කතමන් තස්මින් සමයේ චිත්තං හෝති යන් තස්මින් සමයේ චිත්තම් මනු මානසං හදයම් පණඩරම් මනු මනායතනාම් මනීත්‍රයක් වි්ඥා විඤ්ඥානක් කන්ඳු තච්‍ය මනුවිඤ්ඥානතාාතු ඉදන් තස්මිින් සමයේ චිත්තං හෝති කියෙන විදිහට ඔන්න ඔය අපූර් විඤ්ඥානය ඔ ඔය අපූර්ීත පංවත්නය අස්සරීරා ගුහාසයන්. සදීරයක් නැති ගුහාාවක් ඇසුරු කරගෙන හදවත නැමිති ගුහා ඇසරු කරගෙන පවතින ධර්මතාවයක්. පින්වතුන් ඇසිත ගැන හොටට දැනීගෙනගෙන කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ සත්පුරුස පිංවත්නී අද දවසේදීත් ඔය පුුණ්්‍යවන්තයින්ට අපි. මහා වේ දල්ල සූතතියෙන් ධර්ම දේශනා පැවැත්තුවා අද දවසේදී දේශනා කළේ විඤ්ඥානයට අදාළ කාරණ. මේ විඤ්ඥානයට අදාළ කාරණාවෙන් පස්සේ අපේ මහා කොට්ටිත මහරාතන් වහන්සේ අහනුුව පස්නයක්. යංචාවසව පංජායංච විඤ්ඥානං ආදී විදිහට එතිෙන් දෙහනුවක්ඉංච විජානාති සුකන්තිපි විජානාති, දුක්කන්තිපි විචානාති, අදුක්කම සුකන්තිපි විචානාති විජානාති විජානාතිකෝ අවුසෝ තස්මා විඤ්ඥානාම් උච්චචි කියේලා. මොකදද දැනගන්න කියලා. මොකදද මේ දැනදන්න කියලා ඇහුහාම සැපවීත්නාව දුක්පීත්නාව උපෙක්කා වීත්නාව මෙන්න මේ විදිහට පිළිතුරු ලැබෙනවා. ඒ පිළිබඳව ලැබන සතීදී ඔ ඇත්තන්ට දේශනා කරනවා මේ පිින්වත්නි දේශනා කරන්න කතා කරෙන්නේ සම්පූර්ණයම්ම, ඔය ඇත්තන්ගේ පංචිපාදා නස්කන්දයට අදා ලැවිස්තර. ඔබ ඔබ ගැන ඉගෙන ගන්න ඔබ ඔබ ගැන් දැන ගන්නවඕන ඔය ඇත්තූ මේ සංසාරය සැල්සරමින් ඉන්න පිරිසල් ඔය ඇත්තෝ ඔබ ගැන හොඳට අවබෝධ කරගන්න ටඕන කොහොමද මේ කියා පටිපාටී වෙන්නේ. ඊට පාස ඒක නතර කරගන්න කටයුතු කරගන්නට ඕනේ. ඉපදීම දිරායම ලෙටවීම මානයට පත්තියම කියන මේ දුක්කාදරවලට මුහුණ දෙවින් මේ දිකු සසරේ. භයානකුව තැනකෝබ ගසා අගෙන යනවා සසරින් ඉගොඩ වෙන්නට ඔය ඇත්තුූ අධිස්ථාන සීලීව කටයුතු කරගන්න ඕන ඒකද මේ කවුණු දැනගන්න ඕන. තේරෙන්නය කර හිතන්න එපා. ඔය ඇත්තුූ කවධහරි තේරුම් ගන්න වෙනවානේ එනිසා කල් නොයවාම මේ කවුණු අවබෝධ කර ගැනීමට බෙහෙස මහන්සි වෙලා අධිෂ්ඨාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ. හොඳ පින්ංවර්ත්නේ. කෝටන් පැදිීට දේශනාව බැහදිරිස්වාණහන්ස තියෙනවා ප්‍රශ්නයක්ක විතර දෙකක්මදානනිත් තැටත් තියෙන දන්න අපි දැනගන්න ඕලන ප්‍රශ්න ඉදිරි පත් කරන්න පුළුවන් ශහන්ස ඊට පෙර මේ පඩක එගුලන්ට පේෙන් නැයි කියලා කියනවාම මටන මට පුළුවන්ස්වානස මට දකිලක් පුළුවන් මම කොපි සුද්දත්තා ම පඩFකිඉදිරිපත් කලා චටඩ බක්කට දන්න එගුලන්ට මොල කවුන්න නිශසාලහෙන් ඇද කියලා ම නැවතත් ඒ ලැබුණ තිතේ ඔද මට ලබුණ ස්වාලහස නැවතත් අනිත්තර ලැබුණා දන්න පිඩ එක ලවා දැම්ෙන ම ද හැ දැන් තමයි මේ පඩ එක ආවස්වාමීන් වහන්ේ ඉස්සල්ල තිබුන් නඇතරුවන් සරණ ප්‍රමාණ ගපට දම් ෝ චටක් කිය රුප්ට දැම් නහැ දේශනාවෙන් පස්ස ගූපට් දාන්න දැට චඩබෝස්සටි විතර ඇදැමි ස්මට පස්සේ මම හිතන දේශනාවට පර ස්වනාන්ස මට අප ලැබුණනොක්ත පිඩියක්තක මම ජගුර්ක කර දාන්නම් දේශනාවට පෙර එඇතවන මහිතරල දේශාවට නි ල ගන්න පු ස් එහම කටයුතු කරම යමයිස් ප්‍රශ්න තියනනං ඉදිරිපත් කල පුළුවන් තියරද ප්‍රශ්නයක් salah saya menang ka prabatkan kanan sematkirater percisaan didicisisaan di dimit. අපි උපපත්ති භාවය න ප්‍රතිසන්ධ ්ඥා ප්‍රතිසන්ධ සිත ඇති වෙන්නේ කියලා මේ භවේදී. ඇතුර සහන්ස චුත්‍ර සිත කියන තිමල සැකේ අපට බොෝදුරට එක නැති වුණා. සහස ඒක් එතවරහන්සස්ව වහන්සේ ප්‍රිකා විීරට ප ප්‍රසන්ද චිත්තය අරමුණක් පෙර භවය මරසනාහසන්න චිත්තවීතිවල අරමුණ වේ ප්‍රසිසන්දය භාංගුි සිතය යන සිත් තුනේම ගල්න. බවයේ ගත් අරමුණක් මමිස මේ බවේ ගත් අරමුණක් නොවල බව. ස්වනස අපට ඒ පොඩියයේ මුදාහරණයක් සමඟ බොඩ්ඩක් වෙලා තියෙනව නන් කියලදන්න පුළුවන්ද. ඕපින් අන්තමහත්ම අපි මෙහෙම කියමු. ද මනුස්සේ ඉන්නවා. එයා බොහෝම තන්හාවෙන් ලෝභකමින් ඉන්නවා. රාගයක් කුඩක් වැඩි. ඒකෙන මෑන වෙලාවීටී අ දැඩි ලෝබකම, තමයි යාගේ හිතට එන සමහලාට දූතරුව දේපළවලට පොරභාත්නකොට ඒ ඉල්ලාන්න විිත දියවා කරාති ඒ ගැන මෙයාගේ හිතට දැන්න කවුණුයි ඔක්කෝමත්තයක මානාසාන වෙලාවෙේද්ද. මේකෙනාට ලෝබයක්ත් එන්න පුළුවන් එතකොට ඒකෙනගේ මානාසාන්න චිත්තවීතිී ඇතිවනු අකුසල් අරමුණත්්‍යක්ක ඇතිවන හිත අර ඒ ජවන්සිත්වලින් පස්සේ. ඒ ජවන්සිට් පහෙන් එකක් එහම ඇතිවෙල්ලා ඊට පස චුතිසිත ඇතිවෙන චුතිසිත ඒ බවය අවසාංහිත. එතු චුතිසිතෙන් පස්සේ අ චුතිසිතට කලෙන් ඇතුවන ජවන්සිත්වලාර අරමුණ අරගෙන පහළවෙන්වා පතිසාධහිතක් අර ජවන්සිතේ විපාගහිත. එතකොටේ විපාගහිතයේ අරමුණ වනේ කලින් භවය අර ලෝබාදී කවුනට අදාලව කරම කරණ නිමිති ගත්නිමිටිකින් අරමුණු තුනයෙන් එකක්. එතකොට ඒ ප්‍රතිසන්ධිහිත ඒ ප්‍රතිසන්දිී හිත මේ අයයේවිදියට පහරවේ ද්‍යැපිකීමයා සුනකේක් කල ිපරන කියලා අපේ තෝදේය බමුණ වගේ තෝදේය මහදනවත් මේ ධනකුවේරයා ඇමිය ගහිල ඉපදුනේ ඒ මාලිකාවේම සුනකේක් විදිට. එකට බල්ෙක්ෙල උපන්න කෙලකමු සුනකෙක්දිියට ඒ බල්ලාගේ නැත්තන්ගේ සුනකයාගේ හිතන්න පුළුවන් කල්පනාකාන්න පුළන් සීමාව හිතන්න යාට දැනෙන තත්වේ හිතන්න යාට අධහස් ප්‍රකාශ කරන්න පුළුවම්ප්‍රමාණය හිතන්න එතකොට ඒ ඒ ඒ තත්වයට පත්වුණේ අඩ කලින් භවේ මානාසාන්න චිත්තවීත ජවන ස්වභාවය එක්ක එතකො ඒකට ලැබෙන විපාක විඤ්ඥානයට හැමාතින්ම සමාන විදිහට තමයි ඒ බවේ පැවැත්ම සිද්ධකරන සිත් පරම්පරාවත් තියෙන්නේ ඒ භවේ අවසංකර්න සිතත් ඇතිවෙන්න. ඕ කැවිල් අකුසල පැත්තෙන්නේ අපි ඕකම කුසල පැත්තේෙන් ගමු. සල පැත්තෙන් කෙනෙක් හිතමකෝත් මනු හරි දන්දුන්න නැත්තම් මෑන වෙලා වැට පිරිකර පූජා එහෙම නැත්තම් පිරිත්තහලා නැත්තං විදසනාවටල හෙම කටයුතු කරන මඟ පල්ලා බල නෑ ඒකෙන මනුස්ස හරි දීවලෝකයේ කහර උපත්නවා එතකොට ඒකෙනට ඇතුේ කුසාසිදත් එතේ කුසසිස් වභාවයක්යක පතිසන්ධී විඤ්ඥානය ැබුණහාම හැමත් ඉන්ම අර මානාසාන චිත්තවීති ජවනයන් ගත්ත කුසලාරම්බණයම අරගෙන තමයි දිගටම ඇතිව නැඇතුව ඇතු නැතු යන සිත් පරම්පර ඇතිවෙන්නේ. එතකොට එක්ම අරමුණක් මෑනවෙලාවේ ජවන්සිත්වල අරමුණකෙන එකම අරමුණක් එක බවාංගසිත් ලක්ස කෝටී ප්‍රකෝටි බිලියන ්‍රිලියන ගන හිතාගන්න බරිතරම් මහාසිත් පරම්පරාවක් තම ඇතිවෙන්නේ. මහා විශාල සිත් පරම්පරාවක්, භවාාංග චිත්ත සන්තතය විදිට ඇති වෙනවා. හැබැ එකකාරමුණක් කරගෙන. එන්සා මනුස්සලෝක දිවලෝකවලවාගේ ඒකිනාට දැන ස්වභාාව්‍යන් ඒවා විනාස්ලායානවා ලොකු දියුණුව කෘත්තියනව භාංග චිත සන්තතිය. සහර කට්ටියගේ උප්පාතේ රිහේතුක වෙනවා. දිහේතුක තත්ත්යට පත්තු නෝතින් ඒකෙනට මඟ පල් ලබන්න බෑ තිහේත්ත කවුණොත් මඟ පල් ්‍යයානාදී ලබන්න පුළුවන් ඒකට බලපානෙත්තුඔය ආරම්මණයන් අරගෙන සිත්ත ඇති වෙනකොට ඒ ඇති වන හිතේ යෙත්න අලෝභය අදස අමෝහයකෙන හේතු තුනම යත්නාද හේතු දෙකා කෙත්නාද යෙදුුණු හේතු බල සම්පන්න ඒවද දුරුවල ඒවද ආදි කාණ මේ හිතගැන කතා කරද්දී හිතේ යත්න චෛතසික ධර්මුවටත් අවධානී යොමු කරන්නම ඕන හිතක් බලවත් හෝ දුරුවල හෝ කරන්නේ ඒ චෛසික ධර්ම නිසා. ඉතිං ප්‍රතිසන් දිහිත්ත ගත්තා අර මොනමයි බවාංග චිත්ත සන්තතිය ගන්නේ චුටි චිතගන්න පැහැතිල්ද. එමස්වාහසේ තොට මිතිරස්න අපි පෙරභවය කිය කතා කරන්නේ මේ බවයට සාපේක්ෂව විය භවයද මට ස්වාන් වහන්සේ. මේ පෙරභවය කියලා කියන්නේ. දැන් අපි අලුත් උපතක් ලබල ඉන්නවන මනුස්සලෝකෙ අපි කියමෝ කෙනෙ කවුදු හතලියක පනාගන්න කෙනෙක් එක ඒකයන් ඒ එකනා ප්‍රඥ අදසකන්න කෙනෙ එතුදේ ඒකෙනගේ මේ ජීවිතේ මේ අවුදු හතලිය පනාකාලෙට අදාලදේ නෙමේ මේ පෙර බවී කියන්නේ මෙහි උපදින්න මවකුසේ ගර්පාසේ උපදින්න ගර්පාසයට පැමිණෙන්න්නට මොහොත්තකට කලේකර පැම්මිණෙන්න්නට කලින් ඇතුුණු කලින්භවය ඇතුුණු චුතිසිත සා අතීතේයට ගිය ඒ අතීත බවයට අදාර කවුණු තමයි පෙර බවය කිය කියන්නේ. ඒම ස්වහන්ස දැම ඉන්න මල් උත්සෙක් නිව වහන්ස මෙයා බවේ දෙවියෙක් වෙලා හිට කියනම් තුටයිව දෙවාත් මේ සිටිය බවය තමයි අපි පෙර බවය කියලා ගත්ත ඒ වහස අන්න අනිවාරීම් ඒකයන් කලම් බව දෙවිකෙනෙක් නෑ කලින් බව මනුස්සේක්නා එතකොට ඒ තත්වය තමයි පෙර බවය කියල ගන්න අපි. පැදි ශවහස බොහ පැදි එක තව බුණ ගැටලු වහන්ස. හ පි පවදිගටම යනවත් අ එතිින් අතර වෙන්න. පෙරභවයකි ල අපිගන්න ඒට ඊට පසේ පෙරභවේ මැරණවෙලාවේ මානාසාන්න චිත්තවීතයකැ කලම්භව දෙවිකෙනෙක් නම් මනුස්සේක්නං ඒ මැරෙන වෙලාව මානාසන්න චිත්තවීතිය ගත්ත ඒ අරමුණ ගත්තහම ඒ අරමුණ ඒ කලින් දෙවිකෙනෙක් කරි මනුස්සේකරි වෙලාහිතය භවේක අදාළ වැතිවෙන්න පුළුවන්. ඊට ීට කලම්බාවල දීර්ග සංසාරය ආත්ම භාව සීදහස් කනම් අතීතයට ගිය කරම කරමණ මිතිගත්න මතියාදී කවුණක් වෙන්න නිසා ඇතිවීමක් වෙන්න පුළුවන් පැහැ පමුලක් පැදි තවත් ඉදිරියට අප මහිත අපට පැහදිලි කරගන්න පුළුවන්වෙයි නි වහන්ස බදේශනා මාලාව අතිසයිීම සුන්දරයි මේ දේශනා ඔය හැත් ට අහන්නත් ඉති හේතු සම්පත්තිය නො නැත්තන්ින් ටිකල ඇනකට ඇනුම් දෙක තුනාකේ යන්න ඇ අනිවායකටත් නමන තියෙන් ඕන මේ දේශනා මේ සවනය කරන්නත් පින තියන්න ඕන සවනය කරලා තීරුම් ගන්න ඥානය ඕන පින තියන්න ඕනතා පැ ගෞ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කර බරිදි පෙරභවය කියලා දැන්කිවේ කටත්තා කර්මය වඩ පුළුවන්නේද ස්වාමීන් වහන්ස ඔ මේ බවයට පෙරප කිව්හාම දැන් මේ උපදින්න කලින් දිගුසසර තමයි අපි පෙර බවයට ගන්නේ. දැම්ම මානාසන්න චිත්ත වීතියේ ජවන ලිපාකය ගත්තාම අතීත දිගුසසරයේ ජවන විපාකයක් නෙමේ කෙලින්ීම මේ භවයට ආසන්න ඒ මේ අතීත බවේ. ඒකැ මේ භවට ආසන්න ගිය බවේ තමයි අපි මේ කතාකරන ප්‍රතිසන්ධී විඤ්ඥානය ලබාදන ජවන්සිත් පහ පහළි වන බවේ වෙන්නේ. හැබැයි ඒ ජවන්සිත් පහේ අරමුණ අතීත දි්පු සසලට අදාළ කරුණත් වෙන්න පුළුවන් පැහැදිද පැදිසාම එතකොට ඒ පෙර ආත්ම ගණනාාවක ඉඳම් පහළ වනු ඒ සිත්තරර ඇති වෙන කර්ගමයක් මේ බවේදී ඇතිවෙන්න කල්පන වෙන්න පුළුව අන්දිසාමින්ම පා ළුවන් වි්ඥානය ලැබෙන්නේ කලින්භවේ මානාසන්න චිත්තවීතියේඒ දුරුවල හින්ද ජවන්සේත් පහ ඇතිවෙන්නේ ජවන්සත් පහට ලැබෙන විපාකයක් විදිහට. ඒ වුනාට ඒ ජවන්සිත් පහට ගන්න කර්මකර්ම නිමිති ගත්නිමිතිකේන ඒ අරමුණු නැත්තා ඒ අරමුණ වලට අදාළ කවුණු ඒ ජීවිත කාලෙ හෝ එක කලින් බවී හෝ ඊට කලින් බව හෝ ඊට කලිම් බව දස දහස් ගනම් ඇත පිට දිගු සසරට ගිය යම්කිසි කවුුණක් වෙන පුළුවන්. ඒවා අපිට ගත්තා හම කොහොම දෙකල් අපරාපරීවීත්නය කරම ඇත්තන් කටත්තා කරමිට ගන්න පුළුව ඒ පැහදි නිසාමන් හන්සේ ඒයිඇ ඉකාරි අසාධාර ණය බැයිදැමී කුසල් කරලත් ගියාත්මිත් කඋස්තල් කරන නිසා මේ යාත්මක කුසල් කරන මේයාත්ම ලිකසයකල පෙර එකක් කම්බෝ සංසාර ඇත ඇතික ආවාමතින් හරි අසාදාන අසාධ නන මු ඔය සංසාර ඉන්න හරි අසාදාානය මුඔය තු කෙරෙස්ම ගවාකරය නිපනම බෝධි පාසක තරම දියුණ කරගෙන ඇන්සසර ලවන ඇතත් සරසාරව සරම අවශරයි කමන් වහන්ස එතන මේ නිවන් දකින්න තුරුම්ම මේ පරි කියන අපිට ප්‍රති මේව විපාක ලැබෙන්න්නේ අපරාපරිය කර්මයකිින් නිද සමවින් වහන්ස තන ඔය නිවන් දකිනකම්ම විපාක ලැබෙනකොට මේ ජීවිතය ලැබෙනවා දිට්‍රධම වේත්නය විපාකයක් ඊළඟ භවේත් ලබෙන උපාජච වේත්න පාගත් හරයට කලින් භවය කර්ම මේ ජීවිත උපාජවේතී විදියට ලබෙනවා ඉස්සේ කවදාහරි දවසකබ රහත්වෙලා රහතන් වහන්සගේ පීනවාම් පෑවෙනකම්ම ඔය පින්වතුන්ට දිබු සසරට අපරපදිී ීත්ය වසේ විපාක ලැබෙනවා එතකට ස්වාමීන් වහන්ස දැන් දි්ත දම්ම වේදනය කර්මය ැන මේ ආත්මදිම විපාක ලැබෙන කර්මයනි ස්මන් වහන්ස එතකොට මේ ආත්මිදි මේකට විපාක ලැබුණොත් ඒක නතිින් අවසල් වවාන ස්වීන්හන්සේක ඕ ඒයන්නේ එක හිත්තකට එක විපාකයක් විපාහකයක් ගාන ලැබෙන්නේ එක හිතකට එක විපාකයක් ඇතුූහාම එක නැති වෙලා යනවා. එවනාට වී බුසලක් වැපුරුහාම ඒකෙන් වීබුසල් ගානක් හම්බ වෙනවා. ඒවාගේ එක හිත්තකට නැතැම් වකුඩොපු වී බුසලේ තියන වී ඇත ගානට වී ඇත ටිකක් ලැබුට අනිත් වී ගෝණි ගොඩා හම්බ වෙලා ඉතින් ඒව තියෙනවා අදිකට . තසේ රමහිතන්නේ පස තියටොඩි ප්‍රශ්නයක් වා චුතිසි මතාස තවීදග ජවන්සිත ප්‍රසත් වනාට පස්සේ ඒක රැ බවාග සිතක් විදියට පැවතිලා ඒක එතකොට නැවතත් උපකෙලෙස්වොලින් ආපහු අපිරිසිදු වෙන්න පුළුවන් දැසි ඇදැන් පංචත්වාරා සිත්තොලින් ඒක වෙනස් වෙන්න බැරි දේතකොට මෙහෙම දෙයක් තියෙනා ඒකයන්නේ මේ චිත්ත සන්තතියේ කෙනෙක්ගේ උපතක් වෙන්න පුළුවන් අහේතුක දුගටය අහේතුක සුගතිය. විහේතුකය හේතුකයෙක් විදිහට. කෙනෙ තිහේතුකයක උපන්නොත් මැරණකන් තිහේතුකයි. හැබැයි මැරෙන්න කලින් ඒනම් සංගබීද බුදුරජාණන් වහන්සක ලියස්සලවීම මවු්පියන් ගාතනය කිරින් වගේ ඒව කරගත්ත හම තිහේතුක කමනැති වෙන්න නමුත් තිහේතුක ලාබියෙක්ට කරගන්න පුළුවන් මඟපල් ලැබීම් වගේ කරගන්න බැරුව අහිමි වෙලායමක් වෙනවා. අනතුරු භාවේ විපාක දෙන කර්ම ඒ කාන්තයෙන් රැස්කරගත්ත හින්දා. එත තිහේතුකයි තිහේතුක වි්ඥාන ස්වභාවය වෙනසන්න නැහැ ප්‍රතිසන්දයේ සිට චුතිය දක්වා. දිහේතුකේගේ දිහේතුක පතිසන්දියයේ සිත චුතිය දක්කා වෙනස්සෙන්න්න නහැ අහේතුක සුග තිීකනෙක්ගේ අහේතුක දුගතිකනේගේ පතිසන්දියසි චුතිය දක්වා ඒවා වෙනස්වෙෙන්න්නේ නැහැ. ඇ හැබැයි, ඒ කෙනාගේ චිත්ත ස්වභභාවයේ තියන ඒ හේතු ධර්ම යෙදමින් පවතිනය පබල තත්තේ හෝ දුරුවල තත්තය වෙනස්සීමක් වෙන් නැතුව පවතිනමක් කිය නිත්‍යකමක් නෙමෙයි මොකද ඒක ඇතිවන ඇතුව යන සිත් පරම්පරාවක් විදිට පවතින හින්දා. ඔය නුව හිතුවාම පසට උත්ත්‍රය ම්බෙනවතියර වුණාද. එහම සාමන් වහන්සේ කියන්නේ අර ආපුරැල්ල්ැන මග තවදවත් ඒක තවතවත් වැඩි දියනුක වෙන ස්වභාවයක් තමයි ත්‍රහේතුක ප්‍රසන්දිය පුදගලගේ යන්නේෙ කියන එක හෝ දිවිහේතුකනම්. දිහේතුකනම් තිහේතුකනං ඒ කෙනගේ ලබපු එකේ විපාකයේ දැන් තියෙනවා. හැබයි ඒක දැන් එහෙම මේ භවේපුරා තියෙනවා අහපොෝ මිතදි මැරෙන වෙලාවේ. ජාවන්සීත්ගන්න අරමුණුත් එක්ක දැන් තිහේතුකයා ඊට පස්සේ අහේතුක දුගතිය කෙනෙක් වෙන්න පුළුවයිකැ මනුස්්‍යයා බල්ලෙක් වෙන්න පුළුව. මනුස්්‍යයා කරපොත් එෙක් එන්න පුළුවන්. මනුස්්‍යයා අසූචි පණුවෙක්වෙන්න පුළුවන්. මනුස්්‍යයා තවත් කෙනගේ කුසෑ තුළෙම අසූචයකඉන්න පනුවෙක් කන්න පුළුවන්. මනුස්ස්‍යයා ඉනි කුණෙක් වෙන්න පුළුවන් අර ස්වාමීන් වහස නමත් සිවරක් කටනයෙන් පස ලැබිල්ලා සිවුරු මහමින් ඉඳලා අපවත්තුනාට පස්සේ. සිවරම ඉනිකුණ එක් වුණාවගේ හේවෙන්න පුළුවන්. ගෙම්බ දෙවිකෙනෙක් වෙන්න පුළුවන්. මනුස්්‍යයා සුනකයෙක් වෙන්න පුළුව. ඔහුම වෙනස්කන් සිද්ධ වෙන්න පුළුවන් අන මෑන වෙලාවේ හිට නරක්වීම හෝ හිත යහපත්වීම කියන කවුණු මත නමුත් ඒ භවයක්ට පැමිණියාට පස්සේ ප්‍රතිසන්ධි විඤඥානයේ ගත්ත අරමුණ හැමාතිම්ම සමාන ස්වභාවයක් තියෙන සිත්පරම්පරාවක්තමෑ බවාංග චිත්ත සන්තතිය වෙන්නේ චුතිය දක්වාම් ඒ භවයට අදාළව මේ ඉන්නකං විපාක ශක්තිය තියෙනවා යහපත් ඒ අහින් වෙලා යෑම හෝ ඊට වඩා හොඳ තැනකට පත්වීම මෑන වෙලාවේ හිතේ යහපත්කම යහපත්කම් මත වෙනවා ඊට කලින් මැරෙන්න්න කලින් ඒෙනා සෝහා සකදාගාමයාදී සතර මඟ පලයන්ගේ යම් තැනකට පත් වුණොත් රහත් නොවී අනිත් මාර්ගතුනේ ඒකට පත් වෙලා ඉඳල මානයට පත් වුණොත් ඒකකාහන්තේ ඒකට ගැලපෙන සුගත ඒකම උපදින දුගතික නෙමේ ස්වාමන් වහන්ස ඔ ඔබදදේශනා කරා අන්තර්භාවයක් නෑ කියලා ඇතකට ස්වාමින් වහන්ස ද චුත සිටිං පස්සේ ප්‍රතිසන්ද සිතාදී අතර කාලක් කහි ඇතිවෙන් නෑ නේ ද ස්වාමන් වහන්සේ කියන්නේ කලීම චුත සිින් පස්සේ ප්‍රතිසන්ධ සිතනය රති පෝපවන්ත මහත්ම චෘතියා සමග අනි වාාර්යෙන් ප්‍රතිසාන්ධි සිට පහළවෙන්නේ අපි කියමුු ප්‍රතිසාන්ධ සිත පහළ වෙන්නතු එයා අතර මැද තැනක මව ගැබක් කර තැනස් හොමින් ගැවසෙනවා කියලා අපි පස්නයක් වහනවා දැමේ ජීවාතින්න මනුසයගේ නාමුරූපධර්ම හටගන්න හේතුූන්ගන්නේ විිනෙක් මවන්නෑ බැහමෙක් මවන්න ඔබ උදෙත් කෑම කන්න ඕන ආහාරය හේත්වය රූප පරම්පරාව හටගන් වනවා එතකොට ඔය तो දවලුත් කන්න ඕන හවසත් කන්න ඕන ඔ ඇත්තම් මවකුසේ පිළිසිඳ ගත දවසේ අම්මගේ ශරීදය ලබුණ උත්ම ඒඋුසුම ගර්වාාසය ඔගට පිටිගුලයක් වගේ තැබි තැම්බි වැඩේ උපකාරුණා වගේ දැනුත්තේ උණුසුම ඔය සදීදී ඔය විදිහටම මෑණකම්මඒ තියන්න ඕන එකකොට තැම්බි තැම්බී ඔය ඇත්තන්ගේ රූප කලාප අකණ්ඩෝම ධහනේවිමින් රූප පැසවමින් පැසවමින් පවතින්නේ ඔය ඇත්තන්ට හිත ඇතිවෙන්න ඕනු ඔය ඇත්තන්ට කරම ඇතිවෙන්නට ඕන එතකොට කම්ම චිත්තයතු ආහාරාදිී හේතුවන්ගෙන් තමයි ඔය රූපතර්ම නාමධර්ම පවත්තන්න නාම රූපමිසක් ආත්ම නෙමින්. අපි කියමු කෙනෙක් මැලල අන්තරා භවයක ඉන්නව කියලා. ආහාර චෙහේතතුකක් කොහෙඳ ලබෙන නාමරපවලට आ හේතු ලැබ හේතු ද හතු ලබෙනකු අනුව කරන්න පවතින්නේ පැවැත්ම සිද්ධ කරන්න කොහොමද හිතන පාත්නය කාරණාවට අදාල වස්තු දසක ටික ලැබෙන්නේ කොහොමද ප්‍රසාද රූපටික ඕනමයි මේ ඒ සිත්්හලබීමේදී චක්පුත්තුवाර සෝතාතුवाර හනාතුවාර ආදිය ආදයට. ූප ඕනමයි රූපවල පැවැත්මක් වෙන්න ඕන නාමධර්මයන් පවතින්න නාම රූප ධර්මය එකනකට පත්වමින් පවතින්නේ කෙනෙක් මවන්නෑ නිර්මාණය කරන්න එතකට කොහොමදේ පැවැත්ම අන්තරාභාව වෙන්නේ ක ලාබි පස්සන වැලක් ඇහවුවත් උත්තරයක්නේනතරබවාද චුතියක්ත් දෙක් අනිවාදීන් පතිසන්ති වෙනවා තෙරවන්සරණ යිස්වාභන්වස උතර පැඇදිල ඕනගේ स्वा से गाखला महा से देशणना पत् स्वा से केमा अभिधार में दाालने नेतिखा की न दालने है कि निशा स्वानास देशनावगी दरदी में कि भी इतिआई जावानसीताई अवििदार मेंट गैलपन दवाल निसा ඔඩ්ඩක් අදාළ කට්ටියට අපි මිස්තරයක් කරන්න පුළුවන්න මේ ප්‍රශ්න ුඩක් දුලට නිර කරණ වෙයි කියලා ම හිතනා චිත්තවීතිය ජවන් සිතයි කියෙන එය දල් නැතියත් ඇති සමාහස මහර විටෆ ඔත්තන්ට ඉතිරිීදයක් අප කවුණ මේ දේශනාවලට මතාල වරකින් දේශක් කරන්න බොහෝ පින්සහස අදත් වහන්සේ අපට බොහෝ වටිනාධර්ම පර්යා දේශනා කළ ඔබහන්සේට පොහෝ කුසල්ලත්වය බයම පාත්තනා කරනවා. අප බහෝ අනුම්පාමෙන් අප ධර්මින් සහ අර්තයෙන් ධර්මය දේශනා අතර සසර දුකින්. නිවනට දොරොට ඇර දෙෙන උබහන්සේට අ ජරාමර නිවංසුභය අපි සීල දෙනා විෙනවිනි වහන්සේට ප්‍රාථනා කර සි සසා ඇඳ සැත්පුරස පින්වර්ත්න පුුණ්‍යවන්තය ඔය ඇත්තු හැමදිනාම. අත දවශේ දීත් උතුම් පුුණ්‍ය ධර්මයන්හි හැසරුුණා විසේසේම පුුණ්‍යාණ මූත්තා කරන ඔබේ නොනෙස පාදා ගන්නට මේ අකූඩු වැඩසටහම් මාලාව අපිට බොහෝම බක්තිෙන් ෞරවෙන් ආරාත්නා කළ වියධන්තරී සංගරාල සවපසයෙන්කපු පස්ථාන කරමින් අකන්ඩම පවත්තාගෙන යාන ඕස්ටේලයාාව පරිංචි සත්වුණවත් අපේ විශසාමලර් ද මුදදා කරන කාලින් ගුණරත්න හත්මමාලන්ට සහිධයාබලම පින්වන්ත මහත්මඥාපි සමාන්ති ගුණරත්න මහත්මියයට, ඒ පින්වාත් දර මුණනපුරන්ට ඒවාගේ මිවිද රටවාල සිතන ඔය පුුණ්්‍යන්ත සැදහැබර පාසක් පාසිකා සැමට ඔබහැමට ඇ විසේ සෙන් පුුණ්‍යාන මෝත්නා කරන ඔබ නමීමිය ගිය සසර ගතනය දැයිනට දූත පුරාමී පින් අනමෝතං වී වා යික්‍රඥාති පින් අනමෝතං කරන්න ඉදම් මී ඥාතිී ද පොක්තුූ. ඉම් මේ නාතිය ං හෝතු හන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සහ නාතයෝ ඉඩම් මේ ඥාති නම් හෝතුසු හුතු ඥාතයෝ සලු දෙවියන්ට මේ පින් අනමෝදන් කරන්න අල්පේසාක මහේසාක මහානු භව සම්පන්න සලු දෙවියෝ මේ පින් අනමෝදං වේවා ඔබ සැවම රකිත්වා එකල දෙවියන්ට පින් අනමෝදන් කරන්න ආකා සටකාාච ආకసటා ජබుමట్්టා දේවානාගా මහිද్ధిక పഞంరంమරෝදිతවා చిරంరకන්తు సాසනం ආకసట్టාచබుමట දේවානාගా මහිද్తిక, పഞంతరంමහෝදිවා చిරంరకන්තුు දේశනం ආకసటා ජබుමටట දෙවානගా මහිද్తిక పഞන්తరങ ෝදිతවා చిර రకන්තු මంపරන්දිී. සත්පුරස පින්වත්න සේදම පුුණ ධර්මයු කවදා හු දවසකද ඉපත්ලා නැවත් නැවතත් පවේ සැරිසාන සසරදුක් මැසා නිව නි සැනසෙන්නට හේතු සම්පත් වීවා. ඉදන් මේ පුණ්ඥන් ඉ ආසභ්‍යයා වහන් හූතු ආසව්‍යයාවා හෝතුමේ පින පින. නිවන් අවබෝධවීම පිණිසම. නිවන් අවබෝධවීම පිණිසම. ඊතු වීවා ඉතුේවා මීකුසලෙයි බලයින්. මේකුසලේ බලෙන් නිවන්දකිනතුරුමන් නිවන්දකිනතුරුම, හ පෞදස අකුසල්කරන හස් පෞදදස අකුසල් ක ඉගීත පලගද අසත්පුරස ඉංගීත අසපුෂ ඉංගීද අපපමිත්‍ර ඉංගීත අපමිත්‍ර ඉගේද ආස්්‍රයනුලබීවා අසනුල බවා අනති දනදීහි ඉංකම් කරන ඉකම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පොරන ඉතර්සනාදී දශනා භාවනාාවටියන භාවනාවටන අත්න් පරිස ඉන්ගීද. සත්තුරෂයගේ පල්්‍යනමිත්‍ර ඉන්ගීද. අ්‍යාන මිත්‍ර ඉගද. බුත්ධාතිී දරී ආරි මහුතම යින්ගීද අල මහොත්තමෙන්ගේ ආස්්‍රයම ලැබීවා ආශයම ලැබීවා පින්ගත් නියගටයි අප අසර්වාද කරන්නේ. පවත් අප උදතය කරන කාලයෙන් ගුදරත් මහත්ම සමති ගුණලත්නය පංවාත අප්‍ර හාත්මිය ඔබ සිරු දෙනාටම බුදුදරු හැමට තුන රුගංගේ සාරණෙන් දිදුක් නිරෝකිී ීර් කාස් ලබේවා අභිවාධන සීලස නිච්චං වතා ප්‍රචායිනෝ චත්තාරු දම්මාගටන්ති ආයිවාන් ඩුසුකම්බලං ආයුරාරූපගේ සම්පාත්තිය සග සම්පත්ති මේ වච්චේ අතුනිපානය සම්පත්ති ඉමිනාතිී සමිච්චතුූතස්රු සීලවන්තංගුණවන්තම් ප්ඥ එෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සි තුූ වන්දිි තුූවරං සාරිපුත්තාදිතේ රානං අගතං පටිපාටිය සද්දා සීලදයා වාසං බුද්ධ පුත්තනමම ඕකාසවන්දාමි බන්තේ මයා කතම්ප්ඥන් සාමිනා අනුමෝදිි තබ්බා සාමිනා කතම්ප්ඥම් මයිියන් දාාතක් බං සාත්සාදුනමෝදාමි ඕකාස දවාරත්තේන කතන් සබබං අච්චයන් කමතම මේ බන්තේ ඕකාසකමාාමි බන්තයේ දුතියම්පිය ෝක අසකමාමි බන්තයේ තතියම්පිය ඕකාසකමාාමි බන්තේ අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පින්වත් සේලු දෙනාටම සදාවන්දනීය පූජනීය නමකයන් අවසරයි අත පූජනීය තපෝවනේ ප්‍රථන ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප කෙරහි මහත් වූ අනුකම්පාවෙන් සාහිතාමත් කරුණාවෙන් මෙම කැම්ඹුරු දහම් කරුණු අපසිරු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරනු වහන්සේට ආදාභිවන්දනා කර පු්්‍යානු මෝදනා කරමී. එම උතුම් ශාසනික මේවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙනයාමට උබවහන්සේට අවශ්‍ය නිදු නීරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවා අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාන අවබෝධය ලැබීමට මෙම දර්වාදාන මේය මහා කුසලේ හේතුවාසනා වේවා. තවද ඔබවහන්සේව මෙලවට බීකර ශාසනයට දායාද කළලාදරණීය දෙමාපියන් වහන්සේලාට සහ. ඔබ වහන්සේගේ ගුරුදේවෝත්තමාණන් වහන්සේලාටත් මෙම ධර්මදානමය කුසලේ අනුමෝදං කරමය අනුමෝදක් වේවා. තවද මෙම ධර්මමට පේ දේශනාවන් කරගනයාමට සහදපන අප රැක්කේ පඥ්ඥාසාර පොලිස්වාමින්න් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩවාසේක නෙකුත් ස්වාමින්න් වහන්සේලලා ඇතුළු කාර්ය මණ්ඩලට ද මෙම ධර්මදාානමය කුසලේ අනුමෝදන් කරමය අනුමෝදන් වේවා. ලෝවාසී ලක්වාසී සියලු දෙනාටම මෙම වසංගත රෝගයෙන් බිදී නිදුක්ක නීරෝගීව සිතීමට මෙ මහා කුසලි උපනිශ්්‍රය වේවා හවද මෙම ධර්මදේශනාවට සම්බන්ධ වූ පින් වත්තුපසිෙල් දෙනා ඇතුළු ලෝවාසිී සිරු සත්වේෙන්ට උතුම් චත්‍රවාාණ සත්‍ය ධර්මය අවබෝධ වේවාල් මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සිරු දෙනාටම තෙරොන සන්න ස්වාමින් වහන්ස. . ලබන සත් රදන සම්බන්න්න තරවාසන්නයි. මේ ්‍යස්වාවන් වහන්සික අද දේශනාව අපි දානවා ඉන්ටරෙට් එකටයි වගේ ගූපකටයි ඒ දර්ස්ම දේශනාව හැටි වෙනකට දැන්මත් අපූ සමනය කරන්න කියර මහතා කාරුණු පිට ලාසි සදුසා. එක මට එන්ේ මහත්ම හැමයි සාණහස මං කරන්න හෙරුව සසාය හැදිර සාමීන් වහන්සේ සෙරුවන් සැරණයිුවන් සමයි ස්සාමීන් වහන්ස. सर exactly, हम्म so.